ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා පිච්ච බසාරේ YouTube channel එකට. අද අපි ඔයාලා වෙනුවෙන් අරගෙන ආවේ ඔයාලා හැමෝම එනකන් ආසාවෙන් මග බලාගෙන හිටපු Harry Potter කතා මාලාවේ 4 වෙනි කොටස. ඒ තමයි Harry Potter and the Goblet of Fire. මේක රිලීස් වෙන්නේ 2005 අවුරුද්දේ. පළවෙනි ෆිල්ම් තුනේ vibe එක සම්පූර්ණයෙන්ම වෙනස් කරපු මේ කොටස ගොඩක් ලස්සන කොටසක්. ඒ වගේම ගොඩක් අයට හමයිනිව ක්‍රෂ් එකක් වෙන්න පටන් ගත්තේ මේ ෆිල්ම් එකේ ඉඳලා. ඒ වගේම මායා ලෝකයේ ඉන්න බලවත්ම මැජිකල් ක්‍රීචර්ස්ලා වන මකරු ගැන මුලින්ම පැහැදිලිව පෙන්වන්නේ මේ ෆිල්ම් එකෙන්. ඒ වගේම මේකෙදි තමයි අපි මුලින්ම වෝල්ඩමෝඩ්ගේ සුරතලා වුණ නාගිනියව දකින්නේ. හැරි පොටර් 4 වෙනි චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ මයික් නොයල් විසින්. කතාව බලන්න යන්න කලින් හැරි පොටර් කතා මාලාවේ 4 වෙනි කොටස ගැන විශේෂ කරුණු ටිකක් මම ඔයාලට කියන්න බලාපොරොත්තු වෙනවා. ඇත්තටම මේ හැරි පොටර් ඇන්ඩ් ද ගොබ්ලට් ඔෆ් ෆයර් පොත පිටු 734ක විශාල පොතක්. ඒ වගේම ඉතා දීර්ඝ කතාවක් සිදුවීම් විශාල ගණනක් මේ තුල අන්තර්ගත වෙලා තියෙනවා. ඉතින් මේ ෆිල්ම් එක හදද්දී ඒකේ ස්ක්‍රීන් රයිටර්ස්ලා එහෙමත් නැත්නම් තිර පිටපත් රචකයන්ට ලොකු අකරතැබ්බයකට මූණ දෙන්න වෙලා තියෙනවා. ඒ තමයි මේ විශාල පොතෙන් පෑ දෙකමාරක ෆිල්ම් එකකට තිර පිටපතක් ලියන්නේ කොහොමද කියන එක. ඉතින් යාලට සිද්ධ වෙලා තියෙනවා පොතේ තියෙන ගොඩක් සිද්ධි චිත්‍රපටියෙන් අයින් කරන්න. ඒ අනුව මොකද්ද අයින් කරන්නේ? මොකද්ද අයින් කරන්නේ නැතුව ඉන්නේ කියලා හරියටම තෝර බේරගෙන තියන්නේ සෑහෙන්න අමාරුවෙන්. කොහොම වුණත් ඒ හින්දා මේ පොතේ තිබුණත් මේ ෆිල්ම් එකේදී ඩොබී සහ වින්කි කියන ගෙවල එල්ෆ්ලව පෙන්වන්නේ නැහැ. ඒ වගේම හමයිනි මේ ගෙවල එල්ෆ්ලා වෙනුවෙන් කරන දේවල්, එයාලගේ විමුක්තිය වෙනුවෙන් කරන දේවල් මේ චිත්‍රපටිය ඇතුළත් වෙන්නේ නැහැ. ඒ වගේම ඊළඟ කාරණේ තමයි මේ චිත්‍රපටියේදී බෝල් නැටුමක් පෙන්වනවා. ඉතින් ඒ බෝල් නැටුමේදී හමයිනිගේ අලුත් පෙනුම මේ චිත්‍රපටියට ගොඩක් වැදගත් අවස්ථාවක් වෙනවා. ඒ මොකද දන්නවද? රොන්ට හමයිනි ගැන ආදරයක්, ඒ වගේම අමුතු ඊර්ෂ්‍යාවක් එක්ක විශේෂ හැඟීමක් දැනෙන්න පටන් ගන්නෙ මෙන්න මේ වෙලාවෙන් පස්සේ තමයි. ඉතින් පොතේ විස්තර කරලා තිබුණ විදිහටම හමයිනිගේ පොත්ගුළු පෙනුමට හැංගිලා තිබුණ ආකර්ෂණීය පෙනුම මතු කරගන්න ඕනි හින්දා ෆිල්ම් එකේ නිර්මාණකරුවෝ මේ දර්ශනය රූගත කරන්න කලින් කීප වතාවක්ම හමයිනිගේ ඇඳුම විවිධාකාරයෙන් වෙනස්කම් වලට ලක් කරලා තියෙනවලු. ඉතින් අන්තිමට කොහොම හරි එයාලා අන්තිමට තෝරගත්ත ඇඳුම සැලසුම් කරලා එමා වොට්සන් ඒක ඇඳාම එයා ඒකට ගොඩක් කැමති වෙලා තියෙනවා. එයා ඒ ඇඳුමට කොච්චර කැමති වෙලා තියෙනවද කියලා කිව්වොත් ඒ ඇඳුම ඇඳගත්තට පස්සේ ඒ ඇඳුම පොඩි වෙයි කියලා බයට එයා කොහෙන්වත් වාඩි වෙලාවත් නැහැ. ඒ වගේම තමයි හැරි පොටර් සීරීස් එකේ ප්‍රධානතම දුෂ්ටයා වන වෝල්ඩමෝඩ්ගේ මූණ පළවෙනි වතාවට හරියටම පැහැදිලිව පෙන්වන්නේ මේ චිත්‍රපටියේදී තමයි. හැරි පොටර් නවල් එකේදී වෝල්ඩමෝඩ්ගේ ඇස්වල පැහැය විස්තර වෙන්නේ රතු පැහැය විදිහට. නමුත් චිත්‍රපටිය වෙනුවෙන් මේක වෙනස් කරන්න මේ නිර්මාණකරුවෝ තීරණය කරලා තියෙනවා. ඒ අනුව තමයි සර්පාකාර S2කට වඩා මනුෂ්‍යාකාරයේ S2ක් වෝල්ඩමෝඩ්ට ලැබෙන්නේ. එහෙම වෙනස් කිරීමක් කරලා තියෙන්නේ ඒකෙන් මේ අඳුරු අධිපතියා තරමක් මනුෂ්‍ය ස්වභාවයට සමීපව නිරූපණය කරලා පෙන්වන්න. ඉතින් කතාවට යන්න කලින් මෙන්න මේ රසවත් කරුණු ටික ඔයාලට කියන්න ඕනේ කියලා මට හිතුණා. හැඳින්වීම චුට්ටක් දිග වැඩි වුණා තමයි. ඒත් මම මේ කියපු දේවල් දැනගන්න ඔයාලත් ගොඩක් ආස වෙන්න ඇති කියලා මම හිතනවා. ඉතින් කතාවට යන්න කලින් තවත් පුංචි දෙයක් කියන්න තියෙනවා. ඔයාලා තාමත් අපිව subscribe කරලා නැත්නම් පහලින් තියෙන subscribe කියන බටන් එක උඩ click කරලා අපිව subscribe කරන්න කියලා ඔයාලා හැමෝගෙම ආදරෙන් ඉල්ලා සිටිනවා. එහෙනම් අපි කතාවට යමු. මේ තමයි Harry Potter Hogwarts වල ගත කරන 4 වෙනි අවුරුද්ද. කතාව ආරම්භයේදී අපිට පෙන්වන්නේ සුසාන භූමියක්. ඒ සුසාන භූමිය ළඟ නිවසක් තියෙනවා. ඒ නිවසේ මහලු පුද්ගලයෙක් ඉන්නවා. එයා කුස්සියේ වැඩ කරමින් ඉන්නකොට එයාට ශබ්දයක් ඇහෙනවා. එයාගේ ගෙදරට ඉස්සරහින් තවත් පාළුගයක් තියෙනවා. ඉතින් එයා එතනට ගිහින් බලනවා ඒ ශබ්දය මොකද්ද කියලා. එයා එහෙම බලනකොට ඒක ඇතුලේ මිනිස්සු කීප දෙනෙක්ම ඉන්නවා. එක්කෙනෙක් තමයි හැරීගේ ප්‍රධානතම හතුර වන වෝල්ඩමෝඩ්. වගේම එයාගේ ළඟින්ම ඉන්නවා එයාගේ සේවකයා වන පීටර් පැටිග්‍රූ. පීටර්ව ඔයාලට මතක ඇති කියලා මං හිතනවා. ඒ තමයි රොන්ගේ මීය විදියට හිටපු කෙනා. වෝල්ඩමෝඩ්ට රූපයක් නැහැ කියලා ඔයාලා දන්නවනේ. ඉතින් එයාගේ ඡායාව විතරයි අපිට මේ වෙලාවෙ පෙන්වන්නේ. වෝල්ඩමෝඩ් පීටර්ට කියනවා එයාට හැරීව ඕනේ කරනවා කියලා. ඒ වෙලාවේ මෙතනට තවත් විශේෂ කෙනෙක් එනවා. එයා හැරි පොටර් කතා මාලාවට අලුත් චරිතයක්. එයාගේ නම බර්ටි. බර්ටි වෝල්ඩමෝඩ්ට කියනවා ඔබතුමාට හැරීව ගෙනත් දෙන වැඩේ මම බාර ගන්නම් කියලා. මේ වෙලාවේ වෝල්ඩමෝඩ් ළඟට එනවා එයාගේ සුරතලා. එයාගේ සුරතලාගේ නම නාගිනි.
එයත් මේ කතා මාලාවේ මුලින්ම පෙන්වන්නේ මේ කොටසේදී. මෙතනට ආපු මහලු පුද්ගලයා තමයි මේ බිල්ඩින් ටිකේ මුරකාරයා. එයා හැංගිලා වෝල්ඩමෝට් ඇතුළු පිරිස කතා වෙන දේවල් අහගෙන ඉන්නවා. නාගිනිය ඇවිත් වෝල්ඩමෝට්ට ඒ ගැන කියනවා. ඉතින් වෝල්ඩමෝට් මුරකාරයාව එවලෙම මරලා දානවා. හැබැයි මේක හැරි දකින හීනයක්. හැරි හීනෙන් බය වෙලා තමයි නැගිටින්නේ. ඒ වෙලාවේ හැරිගේ ළඟ හමයිනි ඉන්නවා. ඒ වගේම හැරිගේ ඇඳට එහා පැත්තේ ඇඳේ රොන් ඉන්නවා. මේ තුන් දෙනාම දැන් ඉන්නේ රොන්ගේ ගෙදර. හමයිනි මේ දෙන්නවම ඇහැරවන්න තමයි කාමරයට ඇවිත් තියෙන්නේ. එයාලා ගමනක් යන්න තමයි හෙට ඇවිත් තියෙන්නේ. වීස්ලි මහත්තයා එයාගේ ළමයි ටිකයි හැරි හා හමයිනිවයි එකගෙන ගමනක් යන්න පිටත් වෙනවා. මගදී ගමනට එකතු වෙනවා වීස්ලි එක්ක මායා අමාත්‍යංශයේ වැඩ කරන ඔහුගේ මිතුරෙක්. එයාගේ නම ඇමෝස් ඩිගෝර්. ඇමෝස් එක්ක එයාගේ පුතත් ඉන්නවා. පුතාගේ නම සෙඩ්‍රික්. සෙඩ්‍රික්ගේ චරිතය රඟ දක්වන්නේ ට්විලයිට් කතාමාලාවේ ඉන්න රොබර්ට් පැටින්සන්. ඉතින් කට්ටිය එක්ක එකතු වෙලා කඳු මුදුනකට යනවා. එතන තියෙනවා සපත්තුවක්. ඊට පස්සේ කට්ටිය එක්ක එකතු වෙලා ඒ සපත්තුව අල්ල ගන්නවා. ඒක ඇත්තටම රහස් මාර්ගයක්. ඊට පස්සේ කට්ටිය මේ සපත්තුව වටේ කැරකිලා ගින් වීසි වෙනවා දුර ඈත නගරයකට. එයාලා යන්නේ හරි විශේෂ තැනකට. එයාලා මේ ඇවිත් තියෙන්නේ ක්විච් ලෝක කුසලාන තරංගාවලිය බලන්න. ඒක හරිම උත්කර්ෂවත් විදිහට පැවැත්වෙනවා. මායාකරුව දහස් ගාණක් එතනට ඇවිත් ඉන්නවා. හැම පවුලකටම වෙන් වෙන් වශයෙන් කූඩාරම් තියෙනවා. හැරි ඇතුළු පිරිස වීස්ලි පවුලට වෙන් කරපු කූඩාරමට යනවා. පිටතින් බැලුවාම ඒක ඇතුළේ දෙන්නෙකුටවත් ඉන්න බෑ වගේ තමයි පේන්නේ. ඒත් ඒක ඇතුළට ගියාම ඒක මහා විශාල මන්දිරයක් වගේ. හැරි පුදුම වෙනවා මේ විස්මිත මායාවන් ගැන. හැමෝම ගොඩක් සතුටින් ඉන්නේ. ඔන්න ඉතින් ලෝක කුසලාන තරංගාවලිය ආරම්භ කරන්න හදන්නේ. ඒක බලන්න මැල්ෆෝයි පවුලත් එනවා. ඔවුන් සුපුරුදු පරිදි හැරි ඇතුළු පිරිසව සමච්චලයට ලක් කරනවා. තරඟේ ආරම්භ වනවත් එක්කම එක් එක් රටවල් වලින් එන කණ්ඩායම් තම තමන්ව නියෝජනය වන විදිහට මැජික් සංදර්ශනයන් ඉදිරිපත් කරනවා. හැමෝම ගොඩක් ආසාවෙන් තමයි ඒ දිහා බලාගෙන ඉන්නේ. ඊළඟ ටීම් එකේ තමයි ලෝකේ ඉන්න හොඳම සීකා ඉන්නේ. එයාගේ නම ක්‍රම්. හැමෝම එයාට ගොඩක් කැමතියි. මැජික් ඇමති ඇවිත් පිළිගැනීමේ කතාව කරලා තරඟය ආරම්භ කරනවා. රොන් ක්‍රම්ට ගොඩක් කැමතියි. එයා ක්‍රම් ගැන නිතරම කියවන හින්දා අනිත් අය එයාට විහිළු කරනවා ක්‍රම්ට ආදරේ හිතුණද කියලා. මේ වෙලාවේ පිටතින් ලොකු ශබ්දයක් ඇහෙනවා. ඒ ශබ්දය මොකද්ද කියලා රොන්ගේ තාත්තා ඉක්මනින් අඳුර ගන්නවා. ඉතින් එයා ළමයින්ට කියනවා හැමෝම ඉක්මනට ලෑස්ති වෙන්න අපි ඉක්මනටම මෙහෙන් යන්න ඕනි කියලා. ඉතින් හැමෝම ඉක්මනටම එළියට යනවා. ගිහින් බලනකොට එළියේ ලොකු කලබලයක් සිද්ධ වෙනවා. එළියට ගියහම මිනිස්සු කෑ ගහනව ඇහෙනවා ඩෙත් ඊටර්ස්ලා ඇවිල්ලා කියලා. වීස්ලි මහත්තයා කියනවා තමන්ගේ යෂ්ටිත් අරගෙන හැමෝම ආපහු දොරටුව ළඟට යන්න කියලා. කට්ටිය සීසී කඩ දුවනවා. රොන් හමයිනි ඇතුළු පිරිස එක පැත්තකට යද්දි හැරි ඔවුන්ව මගහැරෙනවා. හමයිනි හැරි කියලා කෑ ගැව්වත් හැරිට ඔවුන්ගේ හඬ ඇහෙන්නේ නැහැ. හැරි යන්නේ වෙනම පැත්තකට. එතනින් යන කෙනෙක්ගේ ඇඟේ හැප්පිලා හැරි බිමට වැටෙනවා. ඒත් එක්කම හැරීට සිහිය නැති වෙනවා. හැරීට සිහිය ඇවිත් බලනකොට අර ආපු පිරිස එතන තියෙන හැමදේම විනාශ කරලා දාලා කියලා එයාට පේනවා. ඒ වගේම එතන බර්ටි ඉන්නවා. බර්ටි කියන්නේ කතාව ආරම්භයේදී හැරි දැකපු හීන හිටපු කෙනා. බර්ටි අහසට යාගේ මැජික් යෂ්ටිය දිගු කරාම එතන සංකේතයක් හැදෙනවා. ඒ රූපය ඇත්තටම හොල්මනක්ගේ වගේ රූපයක්. ඒත් එක්කම එතන එහා පැත්තේ සර්පයෙක්ගේ ලකුණකුත් හැදෙනවා. හැරිව දැක්ක බර්ටි හැරිගේ පස්සෙන් එළවගෙන එනවා. ඒත් එක්කම එතනට රොන් හමයිනි ඇතුළු පිරිස ආපු හින්දා බර්ටි එතනින් පැනලා දුවනවා. අහසේ තියෙන සලකුණ දිහා බැලුවාම හැරිගේ නරල තියෙන සලකුණෙන් එයාට වේදනාවක් දැනෙනවා. ඒ වෙලාවේ එතනට එන කෙනෙක් හැරි හා එයාගේ යාළුව දෙන්නට පහර දෙන්න හදනවා. ඒ වෙලාවේ වීස්ලි මහත්තයා එතනට දුවගෙන ඇවිල්ලා කියනවා මේ ඉන්නේ මගේ පුතා කියලා. හැරිට පහර දෙන්න ආපු කෙනාගේ නම ක්‍රච්. එයා හිතාගෙන ඉන්නේ මේ විනාශය කරේ හැරි කියලා. හැරි කියනවා ඒ දේවල් කරේ මම නෙවෙයි කියලා. හැරි දන්නවා අහසේ හැදුන සලකුණ කාගේද කියලා. ඒ සලකුණ වෙන කාගේවත් නෙමෙයි වෝල්ඩමෝඩ්ගේ. මං ඔයාලට කිව්වනේ මෙතනට ආවේ ඩෙත් ඊටර්ස්ලා කියලා. ඩෙත් ඊටර්ස්ලා කියන්නේ වෝල්ඩමෝඩ්ගේ අනුගාමිකයෝ. ඒ අය තමයි මේ පහර දීම කරන්න මෙතනට ඇවිත් තියෙන්නේ. හැරි ක්‍රච්ට කියනවා ඔයාලා එන්න කලින් මෙතන මිනිසෙක් හිටියා කියලා. ඒත් ක්‍රච් හැරි කියන දේ ගණන් ගන්නවත් නැතුව එතනින් යනවා. වීස්ලි මහත්තයා හැරිගෙන් අහනවා ඒ හිටපු කෙනා කවුද කියලා. හැරි කියනවා මට ඔහු කවුද කියලා හරියටම අඳුර ගන්න බැරි වුණා කියලා. දැන් පෙන්වන්නේ ඊළඟ දවස. හැරි ඇතුළු යාළුවෝ ටික කෝච්චිය හොග්වර්ට්ස් වලට යමින් ඉන්නේ. මේ වෙලාවේ මේ කෝච්චියේදී හැරිට හම්බ වෙනවා චයිනීස් ගෑනු ළමෙක්. එයාගේ නම චෝ.
හැරි එයා දිහා බලලා හිනා වෙනවා. චෝත් හැරිත් එක්ක හිනා වෙනවා. මේ වෙලාවේ මේ දෙන්න අතර පොඩි ක්‍රෂ් එකක් ඇති වෙනවා. මේ වෙලාවේ හමයිනි නම් කල්පනා කරමින් ඉන්නේ ඊ රාත්‍රියේ සිද්ධ වෙච්ච දේ ගැන. එයා යාළුව දෙන්නට කියනවා කොහොමද අමාත්‍යංශය දැනගන්නේවත් නැතුව මේ දේවල් කරේ කියලා. මේ දේවල් කරේ කවුද කියලා දැනගන්න හැමෝටම ලොකු අනිකමක් තියෙනවා. මේ වෙලාවේ හමයිනි හැරීට කියනවා සීරියස්ට මේ ගැන දැනගන්න ඕන වෙලාද දන්නේ නැහැ කියලා. ඉතින් හැරි සීරියස්ට ලියුමක් ලියනවා. ඊට පස්සේ ආ හෙඩ්වික් ගතේ ඒ ලියුම සීරියස්ට යවනවා. ඔන්න ළමයි ටික එයාලගේ ආදරණීය පාසල වෙන හොග්වර්ඩ්ස් පාසලට යනවා. මේ පාර විශේෂත්වය තමයි හොග්වර්ඩ්ස් පාසලට තවත් මායා පාසල් වලින් ළමයි ඇවිල්ලා ඉන්න එක. ඒයි කියලා ඔයාලට කතාව ඉස්සරහදී දැනගන්න පුළුවන් වෙයි. එයාලා හොග්වර්ඩ්ස් වලට ඇතුළත් වෙන විදිය හරිම ලස්සනයි. හොග්වර්ඩ්ස් වල ළමයි ඒ දිහා ආසාවෙන් බලාගෙන ඉන්නවා. ඔන්න දැන් ළමයි ඔක්කොම පාසල් නිල ඇඳුමින් සැරසිලා ප්‍රධාන ශාලාවේ ඉන්නවා. ඩම්බල්ඩෝ ළමයිව අමතලා එයාගේ කතාව ඉදිරිපත් කරනවා. එයා කියනවා මේ පාසල මේ අවුරුද්දේ ඔයාලගේ නිවහන විතරක්ම නෙවෙයි කියලා. ඒකට හේතුව තමයි හොග්වර්ඩ්ස් වලට තවත් පාසල් දෙකක ශිෂ්‍ය ශිෂ්‍යාවෝ පැමිණෙන එක. මේ පාර හොග්වර්ඩ්ස් පාසල තේරිලා තියෙනවා මායාකරුවන්ගේ තරඟයකට. ඉතින් ඩම්බල්ඩෝ ඒ ගැන ළමයින්ට විස්තර කරනවා. මේ මායාකරුවන්ගේ තරඟේ පවත්වන්නේ පාසල් තුනක් අතර. එක් පාසලකින් එක් සිසුවෙක්ව තමයි තරඟය සඳහා තෝරගන්නේ. තරඟයට තේරුණ කෙනා තනිවම තමයි තරඟ වඳින්න ඕනේ. ඒ තරඟයට සහභාගී වන මායා පාසල්වල සිසු සිසුවියන් ප්‍රධාන ශාලාවට එනවා. මුලින්ම ඉන්නේ බෝබැටන්ස් කියන මායා පාසලේ සිසුවියන්. එයාලත් එක්ක එයාලගේ ප්‍රධානාචාර්යතුමිය වන මැක්සීම් මහත්මියත් එනවා. ඒ සිසුවියන් හෝල් එකට ඇතුල් වෙන්නේ ආකර්ෂණීය නර්තනයක් ඉදිරිපත් කරමින්. ඊළඟට එනවා මැක්සීම් මහත්මිය. එයා ගොඩාක් උස කෙනෙක්. ඩම්බල්ඩෝ ගොඩක් උණුසුම් විදිහට එයාලා පිළිගන්නවා. ඊළඟට එන්නේ ඩර්මස්ට්‍රන් මායා පාසලේ සිසුවන්. එයාලත් එක්ක එයාලගේ ප්‍රධාන ගුරුතුමා වන ඊගෝත් එනවා. ඒ පාසලේ ශිෂ්‍යයෙක් තමයි ක්‍රම් කියන්නේ. ක්විච් තරඟයේදී හැමෝගෙම අවධානය දිනාගත්ත ක්‍රම් ගැන ඔයාලට මතක ඇතිනේ. ඉතින් ඩම්බල්ඩෝ එයාලවත් ආදරෙන් පිළිගන්නවා. මේ වෙලාවේ ඒ පැත්තට ලොකු ඇස්සක් ඇදහැලෙනවා. හොග්වර්ඩ්ස් පාසල දිහා එළියේ ඉඳන් මිනිස්සුන් බලාගෙන ඉන්නවා. හැබැයි ඒ කෙනාගේ මූණ අපිට පෙන්වන්නේ නැහැ. ඊට පස්සේ පාසල් තුනේම ගුරුවරු එකට ඉඳගෙන ආහාර ගන්නවා. කෑමෙන් පස්සේ ආයෙමත් ඩම්බල්ඩෝ ළමයිනු අමතනවා. මේ තරඟයේ ජයග්‍රහණය කරන කෙනාට ලැබෙන්නේ සදාකාලික ප්‍රශංසාවක් කියලා ඩම්බල්ඩෝ කියනවා. මේ තරඟය වට තුනකින් සමන්විත වෙනවා. ඉතින් ඒ ගැන පැහැදිලි කරන්න ඩම්බල්ඩෝ එතනට කැඳවනවා ජාත්‍යන්තර මායා දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වන ක්‍රච් මහතාව. එදා ඩෙත් ඊටර්ස්ලා ආපු වෙලේ හැරිව සැක කරලා හැරීට පහර දෙන්න ආපු කෙනා තමයි ක්‍රච්. ක්‍රච්යාගේ කතාව පවත්වන්න එනකොටම එතන අකුණු සැරයක් වැදිලා විශේෂ දෙයක් සිද්ධ වෙනවා. ඒ නිසා ළමයි ඔක්කොම කලබල වෙනවා. ඒ වෙලාවේ එතනට ආපු තවත් කෙනෙක් ඒ කලබලයෙන් නැතර කරනවා. එයා ඉහලින් ආපු අකුණු සැරේ විනාශ කරලා දානවා. ඒ ආපු කෙනාගේ නම තමයි ඇලස්ටර් මූඩි. එයා නපුරු මායාකාරයන්ව අල්ලන කෙනෙක්. ඇස්කබාන් වල ඉන්න හිරකාරයෝ භාගයක්ම වගේ මෙයා අල්ලපු අය කියලා ළමයි කතා වෙනවා. එයාව හඳුන්වන තවත් නමක් තමයි මෑඩයි. මෑඩයි මෙතනට ආපු ගමන් එයාගේ අවධානය යොමු වෙන්නේ හැරීට. ඩම්බල්ඩෝ එයාවත් සාදරෙන් පිළිගන්නවා. එයා එතනට ආපු ගමන්ම පුංචි බෝතලයක දාගෙන යමක් බොනවා. ළමයි කතා වෙනවා එයා නිතරම බොන්නේ ඒ මොනාද කියලා. ඔන්න ඊට පස්සේ ක්‍රච් තරඟය ගැන පැහැදිලි කරනවා. එයා කියනවා මේ තරඟය සඳහා සහභාගී වෙන්න පුළුවන් අවුරුදු 17ට අඩු සිසුන්ට විතරයි කියලා. ඒක ඇහුවට පස්සේ ගොඩක් සිසුන්ගේ බලාපොරොත්තු සුන් වෙලා යනවා. ඉතින් එතන ලොකු නොසන්සුන්තාවයක් ඇති වෙනවා. ඩම්බල්ඩෝ හයියෙන් කෑ ගහලා කියනවා හැමෝටම නිහඬ වෙලා ඉන්න කියලා. ඊළඟට ඩම්බල්ඩෝ ළමයි ඔක්කොටම පෙන්නනවා මායාකාර ගිනිබඳුනක්. ඒ ගිනිබඳුනෙන් නිල් පාට දැල්ලක් ඉහළට විහිදෙනවා. කවුරු හරි කෙනෙක් තරඟයට ඉදිරිපත් වෙන්න කැමති නම් එයාට කරන්න තියෙන්නේ තමන්ගේ නම කොළ කෑල්ලක ලියලා මේ ගිනිබඳුනට දාන එක. මට ඔයාලට තවත් දෙයක් කියන්න අමතකුණා. රොන්ගේ තාත්තගේ මිතුරගේ පුතා වන සැඩ්‍රික් ඉගෙන ගන්නෙත් හොග්වර්ඩ්ස් වල. තේරුණු කෙනෙකුට ආයෙමත් තරඟේ නිවත් වෙන්න බෑ කියලා ඩම්බල්ඩෝ මතක් කරනවා. දැන් අපිට පෙන්වන්නේ ඊගෝ. එයා එදා රාත්‍රියේදී මායා ගිනිබඳුන තියෙන තැනට ගිහිල්ලා යම් කිසි දෙයක් කරනවා. ඊළඟ දවසට උදා වෙනවා. එදා උදේ හැරීලට පාඩම් උගන්වන්න යන්නේ මූඩි. මුලින්ම මූඩි කරන්නේ Taman ගැන විස්තර කරන එක. එයා කලින් කරපු දේවල්, එයා කලින් වැඩ කරපු තැන් ගැන එයා ළමයින්ට පැහැදිලි කරනවා. එයා ඇවිල්ලා තියෙන්නේ හැරීලගේ පන්තියේ ළමයින්ට
අඳුරු කලාවන්ගෙන් ආරක්ෂා වෙන හැටි උගන්වන්න. ඔන්න යා මුලින්ම යාගේ පාඩම පටන් ගන්නවා. එයා මුලින්ම උගන්වන්නේ ශාප ගැන. ආපව් හරවන්න බැරි ශාප තුනක් තියෙනවා. මූඩිට තවත් විශේෂ හැකියාවක් තියෙනවා. එයා පිටිපස්ස හැරලා හිටියත් පිටිපස්ස සිද්ධ වෙන දේවල් එයාට පේනවා. ඒ වගේම එයා ළමයින්ට ගොඩක් සැර ගුරුවරයෙක්. එයා පළවෙනි ශාපය ගැන අහන්නේ රොන්ගෙන්. ඒ ශාපය තමයි වශීකරණ ශාපය. ඉතින් මූඩි ළමයින්ට ඒ ශාපය කරලා පෙන්වනවා. එයා ඒකට යොදාගන්නේ මකුළුවෙක්. එයා ඒ මකුළුවට ඒ ශාපය කරලා ඒ මකුළුවව හැමතැනටම යවනවා. මකුළුවා එයා කියන විදිහටම කරනවා. ඒ මකුළුවගෙන් කාටවත් කරදරයක් වෙන්නේ නැහැ. එයා දෙවනි ශාපය ගැන අහන්නේ ලොง බොටම්ගෙන්. ලොง බොටම් කියන්නේ ශාක පිළිබඳ හොඳ දැනුමක් තියෙන කෙනෙක්. මූඩි ඇහුවාම ලොง බොටම් උත්තර දීලා කියනවා දෙවනි ශාපය මොකද්ද කියලා. දෙවනි ශාපය තමයි වද දෙන ශාපය. මූඩි ලොง බොටම්ව ඉස්සරහට එක්කගෙන ඇවිල්ලා අර මකුළුවට වද දෙන ශාපය කරලා පෙන්වනවා. ඉතින් මේ මකුළුවා ගොඩක් වේදනාවෙන් ඉන්න පටන් ගන්නවා. ලොง බොටම් ඒ දිහා බලාගෙන ඉන්නෙත් ලොකු වේදනාවකින්. මේක ඉවසන්න බැරිම තැන හමයිනි කෑ ගහලා කියනවා ඕක නතර කරන්න කියලා. ඉතින් මූඩිය කරන වැඩේ නතර කරලා හමයිනි ළඟට එනවා. එයා හමයිනිගෙන් අහනවා තුන්වෙනි ශාපය මොකද්ද කියලා. තුන්වෙනි ශාපය තමයි මරණේ ශාපය. මූඩි කියනවා ඒ ශාපයෙන් බේරිලා ඉන්න එකම එක්කෙනයි කියලා. එයා මේ පන්ති කාමරෙත් ඉන්නවා කියලා මූඩි හැරි දිහා බලනවා. ඊට පස්සේ මූඩි අර මකුළුවට මරණේ ශාපය කරලා ඒ මකුළුව මරලා දානවා. පාඩම ඉවර වෙලා ළමයි ටික එළියට යමින් ඉන්නේ. හමයිනි නම් ඒ උගන්වපු ශාප තුන ගැන කතා කරන්නවත් කැමති නෑ. මෙයාලා පහලට යනකොට දකිනවා ලොง බොටම් ගොඩක් දුකින් කල්පනා කරමින් ඉන්නවා කියලා. ඒ වෙලාවේ මූඩි එතනට ඇවිල්ලා ලොง බොටම්ව එක්කගෙන යනවා අපි තේ එකක් බොන ගමන් කතා කරමු කියලා. දැන් අපිට පෙන්වන්නේ මායා ගිනිබඳුන. අවුරුදු 17ට වැඩි මේ තරඟයට ඉදිරිපත් වෙන්න කැමති හැම ළමෙක්ම ඇවිල්ලා තමන්ගේ නම චිට් එකක ලියලා මේ ගිනිබඳුනට දානවා. හොග්වර්ට්ස් පාසලෙන් සෙඩ්‍රික් එයාගේ නම ඇතුළත් කරනවා. සෙඩ්‍රික් විතරක් නෙමෙයි තවත් ගොඩක් අය මේකට නම ඇතුළත් කරනවා. ඊළඟට එතනට එන්නේ රොන්ගේ නියුන් සහෝදරයෝ දෙන්න. ඒ දෙන්නගෙම වයස අවුරුදු 17ට අඩුයි. ඉතින් හමයිනි නම් කියන්නේ ඔය දෙන්න එතනට යන්න එපා. ඔයාලා බොරු කරොත් ඒක ඩම්බල්ඩෝට තේරෙයි. එයා ඒ වෙනුවෙන් ඔයාලට දඬුවමක් ලබා දෙයි කියලා. ඒත් ඒ දෙන්න හමයිනි කියන දේ අහන්නේ නැතුව යම්කිසි දෙයක් පානය කරලා ඒ බඳුන ගාවට යනවා. ඒ දෙන්නයි බඳුනට එයාලගේ නම දානවත් එක්කම එයාලව ඈතට වීසි වෙනවා. ඒත් එක්කම එයාලගේ මූණු වයස වෙන්න පටන් ගන්නවා. මූණ පුරාම ලොකු රැවුලක් වෙවෙනවා. ඒක තමයි බොරු කරාට එයාලට ලැබෙන දඬුවම. ඊළඟට එතනට නම දාන්න එන්නේ ක්‍රම්. එයාලා ගිනිබඳුනට නම දාලා යන ගමන් හමයිනි දිහා ප්‍රේමාන්විත බැල්මක් හෙළලා තමයි යන්නේ. හමයිනිත් ආදරණීය විදිහට ඇත් එක්ක hina වෙනවා. ඔන්න අද තමයි දවස. ඩම්බල්ඩෝ හදන්නේ තරංගයට තේරුණායේගේ නම් මොනවද කියලා බලන්න. ශාලාවට ළමයි හැමෝම රැස් වෙලා ඉන්නවා. ඩම්බල්ඩෝ ගිනිබඳුන ළඟට යනවත් එක්කම ඒකේ නිල් පාටට තිබුණු දැල්ල රතු පාටට හැරිලා ඒකෙන් එළියට නමක් එනවා. ඩම්බල්ඩෝ හැමෝටම ඇහෙන්නේ නම කියවනවා. පළවෙනි නම තමයි ඩෙමස්ට්‍රෙන් පාසලේ තරඟකරුවා වන ක්‍රම්. ඊළඟට බෝබැටන්ස් පාසලේ තරඟකාරණියක් වන ෆ්ලියාර්. අවසාන තරඟකරුවා විදිහට හොග්වර්ට්ස් පාසලෙන් තේරෙන්නේ සෙඩ්‍රික්. ඊළඟට ඩම්බල්ඩෝ පෙන්වනවා එයාලා ඒ තරඟයේ දිනුවොත් හම්බ වෙන කුසලානේ. ඒ තමයි මායාකාරයන්ගේ කුසලානේ. ඒක ගොඩක් දීප්තිමත් කුසලානයක්. මේ වෙලාවේ ඊගෝ තරහින් වගේ ගිනිබඳුර දිහා බලාගෙන ඉන්නවා. ඒත් එක්කම ඒකෙන් කොලයක් එළියට ඇවිල්ලා ඒ කොලේ ඩම්බල්ඩෝගේ අත ළඟට යනවා. ඩම්බල්ඩෝ එක කියවනවා ඒ කොලෙන් නමක් ලියලා තියෙනවා. ඒ තමයි මේ තරඟයට ඇතුළත් වන සිව්වන තරඟකරුවා. ඒ නම තමයි හැරි පොටර්. හැමෝම පුදුමයෙන් හැරි දිහා බලනවා. මොකද තාම එයාගේ වයස අවුරුදු 14යි. මේ තරඟයට සහභාගී වෙන්න පුළුවන් වයස අවුරුදු 17ට වැඩි අයටනේ. හැමෝම පුදුම වෙනවා කොහොමද හැරිගේ නම මේ ගිනිබඳුනට ඇතුළත් උනේ කියලා. හැමෝම කෑ ගහනවා හැරි හොරයක් කරලා කියලා. හැරි දන්නෙත් නෑ මොකද්ද සිද්ධ වුණේ කියලා. එයා ගොඩක් පුදුමයෙන් ඩම්බල්ඩෝ ළඟට යනවා. ඒත් මේකට ඩම්බල්ඩෝටත් කරන්න දෙයක් නෑ. ඊට පස්සේ තරඟකරුවෝ හතර දෙනාම වෙනත් තැනකට කැඳවනවා. එතුළට ආවට පස්සේ ඩම්බල්ඩෝට එයාගේ තරහ පාලනය කරගන්න බැරි වෙනවා. එයා හැරි ළඟට ගිහින් තරහින් අහනවා ඔයා ගිනිබඳුනට ඔයාගේ නම දැම්ම නේද කියලා. හැරි කියනවා මං ඒකට මගේ නම දැම්මේ නෑ කියලා. ඒත් කවුරුවත් හැරි කියන දේවල් පිළිගන්නේ නෑ. ගුරුවරු හැමෝම එකතු වෙලා හැරීට බනිනවා. ගුරුවරු හැරීට බනිනවා ඔයා අපිව රැවට්ටුව නේද කියලා. හැම ගුරුවරයෙක්ම හැරීට බනිද්දි මූඩි විතරක් හැරීගේ පැත්ත ගන්නවා. මේ වෙලාවේ මෙතනට එනවා ක්‍රච්.
ඩම්බල්ඩෝ ක්‍රෂ්ට කියනවා මට මේ ගැන තීරණයක් ගන්න බෑ මේකේ තීරණේ ඔයාම දෙන්න කියලා. එතකොට ක්‍රච් කියනවා මටත් කිසිම දෙයක් වෙනස් කරන්න බෑ ගිනි බඳුන තෝරපු නම අපි අනිවාර්යෙන්ම තරඟයට ඉදිරිපත් කරන්න ඕනි කියලා. එයා කියන්නේ හැරිව දැන් තෝරලා තියෙන නිසා එයා අනිවාර්යෙන්ම තරඟයට සහභාගී වෙන්න ඕනි කියලා. ඊළඟට ගුරුවරු ඔක්කොම යනවා ඩම්බල්ඩෝගේ කාමරයට. එයාලා හැමෝම ගිහින් මේ ගැන සාකච්ඡා කරනවා. මේ වෙලාවේ මැගෝනිගල් කියනවා හැරීට තරඟ කරන්න දෙන්න එපා. එයා තාම පොඩි ළමෙක්. මේ තරඟේ පැරදුනොත් එයාට ලොකු අනතුරක් සිද්ධ වෙයි කියලා. ඒත් ස්නේප් නම් කියන්නේ හැරීට අනිවාර්යෙන්ම තරඟ කරන්න දෙන්න ඕනි කියලා. මේ වෙලාවේ ඩම්බල්ඩෝත් ස්නේප් කියපු දෙයට එකඟ වෙනවා. ඩම්බල්ඩෝට තියෙනවා එයාගේ විශේෂ මතකයන් එකතු කරන බඳුනක්. ඉතින් එයා මේ සිද්ධ වුණ දේ එයාගේ විශේෂ මතක බඳුනට එකතු කරනවා. ඩම්බල්ඩෝ මූඩිට කියනවා හැරීව හැම වෙලෙම ආරක්ෂා කරන්න එයා ගැන ඇහ ගහගෙන ඉන්න කියලා. දැන් අපිට පෙන්වන්නේ හැරී හා රොන්. රොන් නම් හැරීත් එක්ක හොඳටම තරහ වෙලා ඉන්නේ. රොන් හිතන්නේ හැරී කාටත් හොරෙන් එයාගේ නම මායා බඳුරට දැම්ම කියලා. රොන් කියනවා ඔයාට අඩුම තරමේ මටවත් ඒ ගැන කියන්න තිබුණා කියලා. ඒත් හැරී කියනවා මං කිසිම දෙයක් කරේ නෑ. මං දන්නේ නෑ මගේ නම ඒකට වැටුනේ කොහොමද කියලා. හැරී කොච්චර කරුණු පැහැදිලි කරන්න හැදුවත් රොන් එයා කියන කිසිම දෙයක් පිළිගන්නේ නෑ. රොන් මේ වෙලාවේ හැරීත් එක්ක හොඳටම තරහ වෙලා ඉන්නේ. දෙන්නම එදා රෑ නිින්දට යන්නේ ගොඩක් තරහින්. ඊළඟ දවසට උදා වෙනවා. තරඟකරුව හතර දෙනාගේ ඡායාරූප ගන්නයි ඔවුන්ගේ විස්තර දැනගන්නයි මායා ලෝකයේ තියෙන විශේෂ මාධ්‍ය නාලිකාවක වැඩ කරන නිලධාරිනියක් එනවා. එයා මේ හතර දෙනාවම තියලා ලස්සන ෆොටෝ එකක් ගන්නවා. එයා එක එක තරඟකරුව ගැන වෙන වෙනම විස්තර කරනවා. දැන් මේ මාධ්‍යවේදිනිය හදන්නේ එයාගේ පුවත්පතට දාන්න එක එක තරඟකරුව ගැන වෙන වෙනම විස්තර ගන්න. එයා මුලින් මේකට කැඳවගෙන යන්නේ හැරීව. එයා හැරීගෙන් අහනවා ඔයා හිතලමද මේකට නම දැම්ම කියලා. ඒත් හැරි නෑ කියලා කියනවා. එයා හැරීගෙන් අහනවා ඔයාගේ ඇස්වලින් පරණ මතකයන් හොල්මන් කරනවද කියලා. එයා අහපු හැම ප්‍රශ්නකටම හැරි උත්තර දෙන්නේ ගොඩක් අපහසුවෙන්. ඊළඟ දවසේ හැරීට සීරියස්කින් ලියුමක් කියනවා. ඒ ලියුම අරගෙන එන්නේ හෙඩ්වික් නෙවෙයි වෙනත් පක්ෂියෙක්. සීරියස් කියනවා මම හෙඩ්වික්ගේ ආරක්ෂාවට එයා මාත් එක්ක තියාගත්තා. මම දැනට ඔයාට වෙන පක්ෂියෙක් වෙවුවා කියලා. සීරියස් එක ලියලෙවිල තියෙන්නේ මේ සෙනසුරාදා රෑ එකට මං ඔයාව හම්බ වෙන්න එන්නම් කියලා. ඔන්න ඉතින් සීරියස් කිව්ව විදිහටම එයා හැරිව හම්බ වෙන්න එනවා. සීරියස් එන්නේ එයාගේ රූපයෙන් නෙමෙයි. එයා එන්නේ ගිනි උදුනක් හරහා. එයාගේ මූණ විතරයි හැරීට පේන්නේ. සීරියස් ඇවිත් හැරිගෙන් අහන්නේ ඔයා ඔයාගේ නම ගිනි බඳුනට දැම්මද කියලා. ඉන් හැරි සීරියස්ට පැහැදිලි කරනවා එයා යාගේ නම දැම්මේ නැහැ කියලා. ඊළඟට සීරියස් අහන්නේ හැරි දෙකප හිනගෙන. ඉතින් හැරි කියනවා වෝල්ඩමෝර්ට් මාව තමයි ඕනි වෙලා තියෙන්නේ කියලා. සීරියස් හැරීට කියන්නේ හොග්වර්ට්ස් තවදුරටත් ඔයාට ආරක්ෂිත තැනක් නෙවෙයි ඒ නිසා ප්‍රවේශමෙන් ඉන්න කියලා. මේ තරගයට සහභාගී වුණ ගොඩක් දෙනෙක් මැරිලා තියෙනවා ඒ නිසා ඔයා ගොඩක් පරිස්සම් වෙන්න කියලා සීරියස් හැරීට කියනවා. සීරියස් කියනවා ඊගෝ කියන්නේ කලින් ඩෙත් ඊටර් කෙනෙක්. හැබැයි දැන් එයා එහෙම නැහැ. අනිත් කෙනා තමයි ක්‍රච්. එයාටත් ගල් හිතක් තියෙන්නේ කියලා සීරියස් හැරීට කියනවා. ක්‍රච් තමන්ගෙම පුතාව ඇස්කබන් වලට යවුවා කියලාත් කියනවා. සීරියස් හැරීට කියනවා දැන් ඔයාට වෙන කරන්න දෙයක් නැහැ. ඒ නිසා ඔයා පරිස්සමින් තරඟ කරන්න. ඒ වගේම ඔයා ඔයාගේ යාළුවන්ව ළඟින් තියාගන්නත් කියලා. ඒ වෙලේ එතනට කවුදෙන ශබ්දයක් ඇහුණ හින්දා සීරියස් එතනින් යනවා. ඒ ඇවිත් ඉන්නේ රොන්. රොන් හැරීගෙන් අහනවා ඔයා කාත් එක්කද කතා කරමින් හිටියේ කියලා. එතකොට හැරි කියන්නේ මං කාත් එක්කවත් කතා කරේ නැහැ කියලා. ඔයා දැන් නිතරම මට බොරු කියනවා කියලා රොන් තරහින් එතනින් යනවා. ඊළඟ දවසට උදා වෙනවා. හැරි ලොංග් බොටම් එක කතා කරමින් ඉන්නේ. මේ වෙලාවේ මෙතනට රොන් හා හමයිනි එනවා. රොන් හැරිත් එක්ක හොඳටම තරහ වෙලා ඉන්නේ. ඉතින් එයා හමයිනි අතේ තමයි පණිවිඩ යවන්නේ. හමයිනි ඇවිත් කියනවා හැග්‍රිඩ් ඔයා එනකන් බලාගෙන ඉන්නවා කියලා රොන් ඔයාට කියන්න කිව්වා කියලා. රොන් මේ වෙලාවේ එතන හිටියත් එයා වචනයක්වත් හැරිත් එක්ක කතා කරන්නේ නැහැ. හැරිට තේරෙනවා රොන් එයාත් එක්ක ගොඩක් තරහින් ඉන්නේ කියලා. එදා හවස රොන් කිව්ව විදිහට හැරි යනවා හැග්‍රිඩ්ව හම්බ වෙන්න. ඒ දෙන්න කැලයක් මැදින් නැවිදගෙන යනවා. අපි මේ කොහෙද යන්නේ කියලා හැරි ඇහුවත් හැග්‍රිඩ් උත්තරයක් දෙන්නේ නැහැ. හැග්‍රිඩ් අහන්නේ ඔයා ඔයාගේ තාත්තගේ කබාය ගෙනාවද කියලා. ටික දුරක් ගියාට පස්සේ හැග්‍රිඩ් හැරිට කියනවා ඔයා දැන් තාත්තගේ කබාය දාගන්න කියලා. ඒ කබාය දාගත්තට පස්සේ හැරිව නොපෙනී යනවා. හැග්‍රිඩ් ඇවිත් තියන්නේ ගර්ල්ස් ස්කූල් එකේ හෙඩ් මාස්ටර් වන මැක්සීම් මාත්මියව හම්බ වෙන්න. ඇත්තටම හැග්‍රිඩ් හා මැක්සීම් දෙන්න එකිනෙකාට ආදරය කරනවා. ඒ බව දැනගත්තට පස්සේ හැරි පුදුම වෙනවා. ඒ දෙන්න පොඩ්ඩක්වත් ගැළපෙන්නේ නැති නිසා හැරි නම් ඒකට චුට්ටක්වත් කැමති නැහැ. එයා පිළිකුලෙන් තමයි ඒ දිහා බලාගෙන ඉන්නේ. හැග්‍රිඩ් මැක්සීම්ට එතනට එන්න කියලා තියෙන එයාට සර්ප්‍රයිස් එකක් දෙන්න. මායා තරඟේ පළමු තරඟේ හෙට ආරම්භ වෙනවා.
ඒ තරඟයේදී තරඟකරුවන්ට කරන්න තියෙන්නේ මකරුන් එක්ක සටන් කිරීම. ඒ තරඟයට අවශ්‍ය කරන මකරු 4 දෙනා තමයි එතන ඉන්නේ. ඒ අයව පෙන්වන්න තමයි හැග්‍රිඩ් මැක්සීම් වෙතට එක්කගෙන ඇවිල්ලා තියෙන්නේ. ඒ මකරුන්ව දැක්කට පස්සේ හැරි ගොඩක් පුදුම වෙනවා. හැග්‍රිඩ් හැරිට කියනවා මේ මකරු 4 දෙනාගෙන් එක්කෙනෙක් එක්ක ඔය ෆයිට් කරලා ඔයාට අනිවාර්යෙන්ම දිනන්න වෙනවා. එහෙම නැත්නම් ඔයාට දෙවනි තරඟයට යන්න බැරි වෙයි කියලා. හැරි නම් ගොඩක් පුදුම වෙනවා. ගොඩක් බය වෙනවා. හැග්‍රිඩ් කියනවා රොන් මේ මකරෙක්ව දැකලා කලන්ති දැම්ම කියලා. හැරි පුදුමෙන් අහනවා රොන් මෙහෙ ආවද කියලා. එතකොට හැග්‍රිඩ් කියනවා එයාගේ සහෝදරයා චාලි තමයි මෙයාලව රුමේනියාවේ ඉඳලා ගේන්න අපිට උදව් කරේ කියලා. හැරි පුදුම වෙනවා අයරොන් Tamanට මේ ගැන කිසිම දෙයක් කිව්වේ නැත්තේ කියලා. ඊළඟ දවසේ හැරි ඉස්කෝලෙට එනකොට එයාට දකින්න ලැබෙන්නේ ගොඩක් දුක හිතෙන දසුණක්. ඒ තමයි හැම ළමෙක්ම වගේ බොරුකාර හැරි කියලා බැජ් එකක් Tamanගේ ඇඳුමේ ගහගෙන ඉන්න එක. දැන් මුළු පාසලේම ළමයි හැරිට සලකන්නේ හොරෙක්ට වගේ. එයා හොර කරලා ගිනිබඳුරට නම දැම්ම කියලා තමයි හැමෝම හිතන්නේ. ඒත් හැරි මේ කිසිම දෙයක් ගණන් ගන්නේ නැහැ. එයා කෙලින්ම යන සෙඩ්‍රික්ව හම්බ වෙන්න. හැරි ගින් සෙඩ්‍රික්ට කියනවා හෙට අපිට මකරුත් එක්ක තමයි සටන් කරන්න තියෙන්නේ කියලා. ඊට පස්සේ හැරි යාට කියනවා ඔයත් මකරුත් එක්ක සටන් කරන්න ලෑස්ති වෙන්න කියලා. මේ වෙලාවේ මූඩි ඈත ඉඳන් හැරි දිහා බලාගෙන ඉන්නේ. හැරි එතනින් යන්න හදනකොට රොන් එයාගේ ඉස්සරහට එනවා. ඒත් රොන් හැරිත් එක්ක කතා කරන්නේ නැහැ. හැරි අහනවා ඇයි ඔයා තාමත් මාත් එක්ක තරහින් ඉන්නේ කියලා. එතෙන්දි දෙන්නම තරහ වෙලා දෙපැත්තට යනවා. හැරි ගොඩක් දුකෙන් ඉන්නේ එයාගේ හොඳම යාළුවා එයත් එක්ක තරහින් ඉන්න එක ගැන. හැරි මෙතනින් යන්න හදනකොට එතන ඉන්න මැල්ෆෝයි හැරිට විහිළු කරනවා. මැල්ෆෝයි කියනවා තාත්තයි මමයි ඔට්ටුවක් ඇල්ලුවා අපිට විශ්වාසයි ඔයා විනාඩි 10ක්වත් මේ තරඟේ ඉන්න එකක් නැහැ කියලා. මැල්ෆෝයිට හැම වෙලේම ඕනි හැරිව අපහසුතාවයට පත් කරන්නනේ. හැරි තරහෙන් එතනින් යන්න හදනකොට මැල්ෆෝයි හැරිට පහර දෙන්න හදනවා. මේක දැකලා තරහ ගිය මූඩි මැල්ෆෝයිව ලේනෙක් බවට පත් කරනවා. හැරිට නම් හරිම සතුටුයි මූඩි මැල්ෆෝයිට දඬුවම් කරපු එක ගැන. මේක දකින මැගොනිගල් එතනට ඇවිල්ලා මැල්ෆෝයිව ආයමත් එයාගේ ඇත්ත ස්වරූපයට පත් කරනවා. මැගොනිගල් මූඩිට උපදෙස් දෙනවා ඔයා ගුරුවරෙක් විදිහට මේ දේවල් කරන එක වැරදි කියලා. තමන්ගේ යථා ස්වරූපයට පත් වුණ මැල්ෆෝයි තරහෙන් මූඩිට කියනවා මම මේක මගේ තාත්තට කියලා අනිවාර්යෙන්ම ඔයාට දඬුවමක් ලබා දෙනවමයි කියලා. ඊට පස්සේ මූඩි හැරීට කියනවා මටවත් එක තනියම කතා කරන්න ඕනි කියලා. ඉතින් කතා කරන කලින් මූඩියා දාගෙන ඉන්න බොරු කකුල ගලවනවා. මූඩියාගේ කාමරේ තියෙන දේවල් ගැන හැරීට විස්තර කරනවා. ඒ වෙලාවේ එතන තියෙන පෙට්ටියක් ඇතුලෙන් විශාල ශබ්දයක් එනවා. හැරි ඒ ගැන අහනකොට මූඩි කියන්නේ ඕක ඇතුලේ තියෙන්නේ මොකද්ද කියලා කිව්වොත් ඔයා විශ්වාස කරන එකක් නෑ කියලා. මූඩි හැරීගෙන් අහනවා ඔයා හෙට තියෙන තරඟයට සූදානම්ද කියලා. ඒත් ඇත්තටම හැරීගේ කිසිම සූදානමක් නෑ. මූඩි කියනවා තරඟ කරන අනිත් ළමයි 3 දෙනාම ගොඩාක් දක්ෂ අය. ඉතින් ඔයාට සිද්ධ වෙනවා ඒ අයගේ ශක්තියින් එක හැප්පෙන්න කියලා. මේ වෙලාවේ මූඩි හැරීගෙන් අහනවා ඔයා ගාව තියෙන විශේෂ දක්ෂතාවය මොකද්ද කියලා. එතකොට හැරීට කියනවා මට මායාකොස්ස හොඳට පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඒත් මේ තරඟෙදි මායාකොස්ස පාවිච්චි කරන්න අවසර ලැබෙන්නේ නැහැ. තමන්ගේ මායායෂ්ටිය විතරයි පාවිච්චි කරන්න අවසර ලැබෙන්නේ. ඔන්න ඊළඟ දවසට උදා වෙනවා. හැමෝම පුන පුනා බලා සිටි තරඟය ආරම්භ කරන්න තමයි හදන්නේ. මේ වෙලේ තරඟකරුවන් 4 දෙනා කූඩාරමක් ඇතුළට වෙලා ලෑස්ති වෙමින් ඉන්නේ. මෙතනට එන හමයිනි හැරීට කියනවා ඔයා හොඳට සෙල්ලම් කරන්න කියලා. හමයිනි ගොඩක් බයෙන් ඉන්නේ හැරීට කරදරයක් වෙයි කියලා. ඉතින් එයා එතනින් යන්න කලින් හැරිව දැඩිව වැළඳ ගන්නවා. මොකද හමයිනි එයාගේ යාළුවට ගොඩක් ආදරේ. මේ වෙලාවේ මෙතනට එන මායා පුවත්පතේ මාධ්‍ය වේදිනිය මේ දෙන්නගේ ෆොටෝ එකක් ගන්නවා. එයා හදන්නේ ෆොටෝ එක දාලා හැරි හා හමයිනි ආදරෙන් බැඳිලා ඉන්නවා කියලා පළ කරන්න. ටිකකින් මෙතනට ඩම්බල්ඩෝ ඇවිල්ලා තරඟකරුවෝ 4 දෙනාව එකතැනකට කැඳවනවා. ඉතින් එයා 4 දෙනාටම අවස්ථාව ලබා දෙනවා මකරුණු තෝරගන්න. එයා බෑග් 4ක් දීලා මේ බෑග් එකිනෙකාට ගන්න කියලා කියනවා. ඉතින් හැරීට ලැබෙන්නේ එතන ඉන්න භයානකම මකරා. තරඟකරුවන්ට කරන්න තියෙන්නේ තමන්ට හම්බ වෙන මකරත් එක්ක සටන් කරලා ඔවුන්ගේ බිත්තරේ උදුර ගන්න එක. ඒ හැම බිත්තරයකම හොඩුවාවක් තියෙනවා කියලත් කියනවා. ඒ හොඩුවාව නැතුව දෙවනි වටේට යන්න බෑ කියලා ක්‍රච් පැහැදිලි කරනවා. හැරී දැන් හොඳටම බය වෙලා ඉන්නේ. එයා බය වෙලා කූඩාරම ඇතුලේ වාඩි වෙලා ඉන්නවා. ඔන්න දැන් අනිත් තරඟකරුවෝ 3 දෙනාම එයාලගේ අවස්ථාවන් ලබාගෙන හොඳින් තරඟ කරලා බිත්තරේ ලබා ගන්නවා. 4 වෙනි අවස්ථාව හිමි වෙන්නේ හැරීට. හැරි බයෙන් බයෙන් තරඟ පිටියට පිවිසෙනවා. හැරි දකිනවා එතන තියෙන බිත්තරේ. එයා දුවල ගිහිල්ලේ බිත්තරය ගන්න හදනකොට පිටිපස්සෙන් ආපු මකරා හැරීට පහර දෙනවා. ඊට පස්සේ හැරි හා මකරා අතර ලොකු සටනක් ඇති වෙනවා. බලාගෙන ඉන්න හැමෝම ගොඩක් බය වෙලා ඉන්නේ. හමයිනි කෑ ගහලා හැරීට කියනවා ඔයාගේ මායායෂ්ටිය පාවිච්චි කරන්න කියලා.
හැරි ගලක් පිටිපස්සේ හැංගිලා ඉන්නේ. මේ වෙලාවේ මකර එක දිගටම ගිනි පිඹිනවා. මකර හැරීට පහර දෙන්න හදනකොටම හැරීගේ මායා කොස්ස එයා ළඟට එනවා. හැරීටත් පුදුමයි ඒක කොහොමද එතනට ආවි කියලා. හැරි ඉක්මනින්ම මායා කොස්සට නැගලා එතනින් පියාසර කරනවා. හැරි මායා කොස්ස නැගලා ඈතට පියාසර කරමින් යනකොට මකරත් එයාගේ පිටිපස්සෙන් එනවා. මකරගේ පහර දීම හිඳ හැරි එයාගේ මායා කොස්සෙන් වැටිලා වහලයක් උඩට වැටෙනවා. ආයමත් එතනට ඇවිල්ලා මකර හැරීට පහර දෙන්න හදනකොටම එයාගේ මායා කොස්සට නැගලා හැරි ඈතට පියඹලා යනවා. ආයමත් හැරීට මකරත් එක්ක සටන් කරන්න සිද්ධ වෙනවා. එකපාරටම හැරි ඈතට වීසි වෙනවා. බලාගෙන ඉන්න හැමෝම ගොඩක් බය වෙලා ඉන්නේ. හැමෝම නොයොසිලෙන් බලාගෙන ඉන්නවා හැරීට කරදරයක් වුණාද කියලා දැනගන්න. හැමෝම ෂොක් වෙලා ඉද්දි එකපාරටම හැරි ඉස්සරහට එනවා. හමයින ඇතුළු යාළුවෝ හැමෝම ගොඩක් සතුටු වෙනවා. ඉතින් අවසානයේදී හැරීට පුළුවන් වෙනවා ඒ බිත්තරේ ලබා ගන්න. හැරීගේ ජයග්‍රහණය දැකලා හැමෝම ප්‍රීතිඝෝෂා කරනවා. යාළුවෝ හැරීව කරේ තියාගෙන සතුටින් කෑ ගහනවා. ඒ බිත්තරේ ඇතුලේ තමයි දෙවනි වටේට යන්න පුළුවන් ඉඟිය තියෙන්නේ. හැරියේ බිත්තරේ විවෘත කරනවා. ඒත් ඒකෙන් එන ශබ්දය කාටවත් දරා ගන්න පුළුවන් ශබ්දයක් නෙමෙයි. ඒ නිසා හැරි ආයමත් ඒ බිත්තරේ වහලා දානවා. ඊළඟට මෙතනට රොන් එනවා. රොන් ඇවිල්ලා හැරීගෙන් සමාව ගන්නවා. එතකොට හැරී අහනවා මකරු ආපු එක ගැන ඇයි ඔයා මට කිව්වේ නැත්ති කියලා. රොන් කියනවා මං ඔයාට පණිවිඩය කිව්වා. ඔයාට මතක නැද්ද හමයිනි ඇවිල්ලා ඔයාට කිව්වේ මං කියපු පණිවිඩය කියලා. ඊට පස්සේ දෙන්නට දෙන්න සමාව ඉල්ලලා ආයමත් මිතුරු වෙනවා. මේක දිහා බලාගෙන හිටපු හමයිනි දෙන්නටම හිලු කරනවා. ඊළඟ දවසට උදා වෙනවා. කට්ටිය කෑම කමින් ඉන්නේ. හැරි හොරෙන් හොරෙන් චෝදියා බලනවා. මාධ්‍යවේදිනිය ගත්ත හැරීගේ හමයිනිගේ ෆොටෝ එකක් පත්‍රයට දාලා. ඒ ගැන හමයිනි නම් ලොකු තරහකින් ඉන්නේ. මේ වෙලාවේ රොන්ට තෑග්ගක් ලැබෙනවා. රොන්ගේ අම්මා යාට ඇඳුමක් එවලා. ඇත්තට මේක ටිකක් පරණයි. අම්මා ඒක රොන්ට එවලා තියෙන්නේ නැටුමකට ඇඳින්න. ඒ නැටුම මොකද්ද කියලා මැගෝනිගල් ළමයින්ට විස්තර කරනවා. ඒක තමයි යූල් බෝල් නර්තනය. ඒ කියන්නේ මායාකරුවන්ගේ තරඟයේ තියෙන එක් සාම්ප්‍රදායික අංගයක්. ඇත්තට මේක කපල් dance එකක්. මැගෝනිගල් කියනවා පාසලේ ඉන්න හැම කෙනෙක්ම කපල් වෙලා මේ dance එකට ඉදිරිපත් වෙන්න ඕනි කියලා. ඊට පස්සේ ආ ළමයින්ට නර්තනය පුරුදු කරනවා. නර්තනය පුරුදු කරන අවස්ථාවේදී මැගෝනිගල් එයාගේ පාට්නර් විදිහට ගන්න රොන්ව. හැමෝම ගොඩක් උනන්දුවෙන් මේ නර්තනය යෙදෙන්න පුරුදු වෙනවා. හැමෝම තම තමන්ට ඕනි විදිහට පාට්නර්ස්ලා හොයාගන්නවා. ලොංග් බොටම් තනියම නටලා මේ නැටුම පුරුදු වෙනවා. හැරීටයි රොන්ටයි තාම පාට්නර් කෙනෙක් නැහැ. ඉතින් මේ දෙන්න කතා වෙනවා අපි කොහොමද පාට්නර් කෙනෙක් හොයාගන්නේ කියලා. ඒ දෙන්න පාට්නර්ස්ලා හොයාගන්න උත්සාහ කරත් කවුරුවත් ඒ දෙන්නට කැමති වෙන්නේ නැහැ. දැන් අපිට පෙන්වන්නේ හැග්‍රිඩ් හා මැක්සීම්. මේ දෙන්නගේ ආදරය දලුදා වැඩෙනවා. ඊළඟ දවසේ උදේ යාළුවෝ තුන්දෙනා ගං ඉවුරකට වෙලා වාඩි වෙලා ඉද්දි එතනින් ක්‍රම් යනවා. එයාගේ පස්සෙන් ගෑනු ළමයි පුරකාගෙන යනවා එයාගේ පාට්නර් විදිහට යන්න. ඒත් ක්‍රම් මේ කාවවත් තෝරගන්නේ නැහැ. ක්‍රම් hina වෙලා බලන්නේ හමයිනි දිහා. දැන් පාඩම් කාමරයේදීත් හැරි හා රොන් කතා වෙන්නේ ඒ දෙන්නට පාට්නර්ස්ලා නැති එක ගැන. රොන්ගේ නියුන් අයියලා දෙන්නත් පාට්නර්ස්ලා හොයාගන්නවා. හමයිනි කියනවා ඔය දෙන්නත් ඉක්මනටම කාව හරි හොයාගන්න කියලා. එතකොට රොන් අහනවා මම මේ නිකමට අහන්නේ ඔයාට පුළුවන් ද මාත් එක්ක ඩාන්ස් කරන්න එන්න කියලා. ඒ වෙලේ හමයිනි කියනවා කෙනෙක් මගෙන් ඇහුවා පාට්නර් වෙන්න මං එයාට කැමති වුණා කියලා. ඔයාට කැමති වෙන අයත් ඉන්නවද කියලා රොන් එයාට සමච්චලයට hina වෙනවා. රොන් හා හැරි දෙන්න ඉගෙන ගන්න නැතුව කියවමින් ඉන්න හින්දා ස්නේප් ඇවිල්ලා දෙන්නටම හොඳ පාරක් දෙනවා. හමයිනි නම් එයාගේ වැඩේ ඉවර කරලා තරහින් එතනින් යනවා. ඊළඟ දවසේ හැරි චෝගෙන් අහනවා ඔයාට පුළුවන්ද මගේ ඩාන්සින් පාට්නර් වෙන්න කියලා. එතකොට චෝ කියන්නේ වෙන කෙනෙක් මගෙන් ඇහුවා මං එයාට කැමති වුණා කියලා. හැරිට ගොඩක් දුක හිතෙනවා එයත් Tamanට අකමැති වෙච්ච එක ගැන. රොන් දුකෙන් හැරිට කියනවා ලොංග් බොටම්ටත් කෙල්ලෙක් සෙට් වෙලා අපි දෙන්නට තමයි කවුරුවත් නැති කියලා. ඒ වෙලේ එතනින් යනවා හින්දි ගෑනු ළමයි දෙන්නේ. ඉතින් හැරි හා රොන් හිතා ගන්නවා අපි මේ දෙන්නත් එක්ක නටමු කියලා. ඕන බෝල් ඩාන්ස් එක තියෙන දවසේ උදා වෙනවා. හැමෝම ගොඩක් ලස්සනට සැරසිලා නර්තන ශාලාවට එනවා. රොන් ඇඳගෙන ඉන්නේ එයාට අම්මා එව්ව ඇඳුම. හැරි රොන් එක්ක නර්තන ශාලාවට යනකොටම අර හින්දි ගෑනු ළමයි දෙන්න ඒ දෙන්න ළඟට එනවා. ඒ කියන්නේ හින්දි ගෑනු ළමයි දෙන්න තමයි අර දෙන්නගේ පාට්නර්ස්ලා. හැරි දකිනවා චෝ සෙඩ්‍රික් එක්ක ඉන්නවා. හැරිට දුක හිතෙනවා එයා කැමැත්තෙන් හිටපු චෝ සෙඩ්‍රික්ගේ පාට්නර් වෙච්ච එක ගැන. කට්ටිය මෙහෙම කතා කරමින් ඉන්නකොට හමයිනි වේදිකාවට එනවා. ඇත්තටම එදා දවසේ හිටපු ලස්සනම ගෑනු ළමයා තමයි හමයිනි. එයා හරියට සුරංගනාවියක් වගේ හැමෝම වශී වෙලා වගේ එයා දිහා බලාගෙන ඉන්නවා. හමයිනිගේ ඩාන්සින් පාට්නර් තමයි ක්‍රම්. හමයිනි ගොඩක් ආඩම්බරයෙන් ඇවිල්ලා ක්‍රම් එක්ක ඩාන්ස් කරනවා.
හැරි හා රොන් දෙන්නත් එයාලගේ පාර්ට්නර්ස්ලත් එක්ක නටනවා. හැබැයි ඒ දෙන්නගේ නැටුම නම් එච්චර ලස්සන නැහැ. මූඩි මේ නර්තනයන් දිහා බලාගෙන ඉන්නවා. හැම වෙලේම එයාගේ අතේ තියෙන පුංචි බෝතලයකින් යමක් බොමින් තමයි ඉන්නේ. කට්ටියම හරි සතුටින් මෙහෙම නටද්දී හැරි හා රොන් දෙන්න පැත්තකට වෙලා වාඩි වෙලා ඉන්නවා. ඒ දෙන්නගේ ඩාන්සින් පාර්ට්නර්ස්ලා දෙන්නත් ගොඩක් දුකින් දෙපැත්තට වෙලා ඉන්නවා. මොකද ඒ දෙන්නට හම්බෙච්ච පාර්ට්නර්ස්ලා දෙන්න ගොඩක් බෝරින් දෙන්නෙක් නේ. හමයිනි ක්‍රම් එක ඉන්නවා දැකලා රොන්ට නම් ටිකක් ඊර්ෂ්‍යා හිතෙනවා. එයා හැරිත් එක්ක කියමින් හමයිනිට බනිනවා. ක්‍රම් මෙතනින් ගියාට පස්සේ හමයිනි යාළුව දෙන්න ළඟට ඇවිල්ලා ක්‍රම් ගැන කියනවා. එයා ක්‍රම් ගැන විස්තර කරද්දි රොන් ගොඩක් තරහින් ඉන්නේ. රොන් හමයිනිට බනිනවා ක්‍රම් මොයව පාවිච්චි කරනවා කියලා. හමයිනි අඬමින් රොන්ට කියනවා ඊළඟ පාර නැටුමක් තිබ්බොත් වෙන කවුරුවත් අහන්න කලින් ඔයා මගෙන් අහන්න කියලා. මේ දෙන්නට දෙන්න හැම වෙලේම රණ්ඩු කරාට ඒ දෙන්නම හිතින් එකිනෙකාට කැමතියි කියලා මේ කොටසදී තමයි අපිට තේරෙන්නේ. යාළුවෝ තුන්දෙනා නැටුවේ නැති වුණාට අනිත් හැමෝම එදා රෑ හොඳට විනෝද වෙනවා. ලොන් බොටම් නටන්නේ චිනිත් එක්ක. ඒ වගේම හැග්‍රිඩ් නටන්නේ මැක්සීම් එක්ක. උන් ඉතින් පාටිය ඉවර වෙලා හැරි නිදාගන්න යනවා. එයා එදා දැකපු භයානක හීනේ ඉතුරු ටික මෙයා අද දකිනවා. අපි හැරිව අල්ලගත්ත කියලා ඔවුන් සතුටු වෙමින් ඉන්නේ. ඉතින් මේ භයංකර හීනේ දැකලා හැරි බය වෙලා නැගිටිනවා. ඊළඟ දවසට උදා වෙනවා. හැරි හමයිනිව හම්බ වෙලා සිද්ධ වෙච්ච හැමදේම කියනවා. හැරිට තාමත් ඊළඟ ඉංගියේ ලබා දෙන බිත්තරේ විවෘත කරගන්න බැරි වෙච්ච එක ගැනත් එයා හමයිනිත් එක්ක කතා කරනවා. ඒ දෙන්න හැම කතා කරමින් ඉන්නකොට එතනට සෙඩ්‍රික් එනවා. සෙඩ්‍රික් ඇවිල්ලා හැරිට කියනවා බිත්තරේ විවෘත කරන්නේ කොහොමද කියන එක ගැන මම ඔයාට ඉංගියක් දෙන්නම්. ඒකට වා යන්න වැළපෙන මාටල් ඉන්න නාන කාමරයට කියලා. ඉතින් හැරි එතනට ගිහිල්ලා නාන්න පටන් ගන්නවා. එයා නාන ගමනුත් ඒ බිත්තරේ විවෘත කරනවා. ඒතර දරා ගන්න බැරි ශබ්ද ආයෙමත් එනවා. එතනට එන මාටල් කියනවා ඔය බිත්තරේ වතුර ඇතුළට අරන් විවෘත කරලා බලන්න කියලා. අනිත් අයත් එහෙම තමයි කරේ කියලායි කියනවා. ඉතින් හැරි බිත්තරේ වතුර ඇතුළට අරගෙන ඒක විවෘත කරලා බලනවා. ඒ බිත්තරෙන් හැරිට ඉංගිය ලැබෙනවා. ඒකෙදි කියන්නේ සම්පූර්ණම අඳුරෙන් පිරිච්ච වැවකදී ඔයාට පැයක කාලයක් ලැබෙනවා කියලා. ඉතින් ඒක තමයි හැරීට ලැබුණ ඉංගිය. හැරියාගේ යාළුවෝ දෙන්නත් එක්ක මේ ගැන කිව්වම හමයිනි කියන්නේ ඕකෙන් කියවෙන්නේ අඳුරු විලගෙන වෙන්නේ නැති කියලා. ඒ වගේම හමයිනි කියනවා ඒ විල ඇතුළට ගිහිල්ලා ඔයාට පැයක් ඇතුළත මොන හරි දෙයක් හොයන්න ලැබෙයි කියලා. දැන් හැරීට තියෙන ප්‍රශ්නේ තමයි කොහොමද වැවක් ඇතුළේ පැයක් ඉන්න කියන එක. යාළුවෝ තුන්දෙනා මෙහෙම කතා කරමින් ඉන්න වෙලාවේ එතරට මූඩි එනවා. මූඩි එදෙන්නට කියනවා හැරීට යාගේ තරඟයට ලෑස්ති වෙන්න දෙන්න. මැගෝනිගල් මහාචාර්යතුමිය ඔය දෙන්නට එන්න කිව්වා කියලා. මූඩි එතනින් යන කලින් ලොන් බොටම්ට කියනවා ඔයාට පුළුවන් නම් හැරීට උදව් කරන්න කියලා. ලොන් බොටම් හැරීගෙන් අහනවා මගෙන් මොකක් හරි උදව්වක් ඕනිද කියලා. එතකොට හැරී කියනවා ඔයා කොහොමද මට උදව් කරන්නේ? ඔයා දන්නේ ශාක පැලෑටි ගැන විතරනේ කියලා. එතකොට ලොන් බොටම් කියනවා එක පැලෑටියක් තියෙනවා. ඒ පැලෑටිය කෑවට පස්සේ අපිට ගොඩක් වෙලා වතුර යට ඉන්න පුළුවන් කියලා. ඒ කියන්නේ හැරීගේ ඒ ප්‍රශ්නෙට විසඳුමක් හම්බුණා. ඔන්න ඊළඟ දවසට උදා වෙනවා. තරඟේ ආරම්භ කරන්න හදන්නේ. ලොන් බොටම් හැරි ළඟට ගිහිල්ලා අර පැලෑටිය දෙනවා. තරඟයට යන්න කලින් හැරි රොන්වයි හමයිනිවයි හොයනවා. ඒත් ඒ දෙන්න පේන්නවත් නැහැ. ඔන්න ඩම්බල්ඩෝ ඇවිල්ලා මේ තරඟේ නීති රීති ගැන ළමයින්ට පැහැදිලි කරනවා. හැම තරඟකරුවෙක්ගේම ජීවිතයේ වටිනාම දෙයක් මේ වතුර ඇතුලේ තියෙනවා. තරඟකරුවන්ට තියෙන්නේ වතුර ඇතුලට ගිහිල්ලා ඒ වටිනා දේ හොයාගන්න. ඒ දේ ඉක්මනින්ම හොයාගෙන ආපු කෙනා තමයි ජයග්‍රහණය කරන්න කියලා ඩම්බල්ඩෝ පැහැදිලි කරනවා. ඩම්බල්ඩෝ පැහැදිලි කිරීම කරන අතරේ හැරි ලොන් බොටම් දීපු පැලෑටිය කනවා. හැරි මේ වෙලේ ගොඩක් බය වෙලා ඉන්නේ. මොකද යාගේ යාළුවෝ දෙන්නත් එයාගේ ළඟින් නැහැ. මේ වෙලේ යාගේ ළඟින් ඉන්නේ මූඩි විතරයි. උන්න තරඟය ආරම්භ කරනවා. හැමෝම වතුරට පනිනවා. හැරි තමයි අන්තිමට වතුරට පනින්නේ. මොකද යා ගොඩක් බය වෙලා ඉන්නේ. වතුර යටට ගිහිල්ලා සුළු මොහොතක් ගියාට පස්සේ හැරිගේ ඇඟ මාළුවෙක් වගේ වෙනවා. එයාට වරල් ලැබෙනවා. ඒකත් එක්කම එයාට පහසුවෙන් පීනන්න අවස්ථාව ලැබෙනවා. හැරීට ගොඩක් සතුටුයි. ඒ කියන්නේ ලොන් බොටම්ගේ පැලෑටිය වැඩ කරලා. හැරි ගොඩක් සතුටින් එයාගේ තරඟය ආරම්භ කරනවා. හැරි ඇතුළටම පීනගෙන යනවා. හැරිගේ ළඟින්ම අමුතු විදිහේ සතෙක් එහෙම එහෙ පීනමින් යනවා එයා දකිනවා. ඒක දැකලා හැරි ගොඩක් බය වෙනවා. මේ වෙලාවේ හැරි දකිනවා ෆ්ලියාරි ඒ හරියින් පීනගෙන යනවා. ඒ වෙලාවේ එතනට සතෙක් ඇවිල්ලා එයාව අල්ලගෙන යනවා. ඉතින් ෆ්ලියාරියට තරඟයෙන් ඉවත් වෙන්න සිද්ධ වෙනවා. හැරි ඉස්සරහටම පීනගෙන යනවා. එයා එතකොට දකිනවා හතර දෙනෙක්ව වතුර යට ගැට ගහලා තියෙනවා. ඒ හතර දෙනා මේ තරඟකරුවන්ගේ ජීවිතවලට සමීපතම හතර දෙනෙක්. හැරි වෙනුවෙන් රොන්, සෙඩ්‍රික් වෙනුවෙන් ජෝ, ෆ්ලියාරි වෙනුවෙන් එයාගේ නංගි, ඒ වගේම ක්‍රම් වෙනුවෙන් හමයිනි.
මේ හතර දිනාව තමයි ගැට ගහලා තියෙන්නේ. මෙයාලව බේරගන්නේ කොහොමද කියලා හැරි කල්පනා කරමින් ඉන්නකොට එතනට ගොඩක් දිය කිඳුරියෝ එනවා. හැබැයි එයාලා ගොඩක් භයානක අය. ටිකකින් මෙතනට සෙඩ්‍රික් ඇවිල්ලා චෝ බේරගෙන යනවා. දැන් හැරි හදන්නේ රොන්වයි හමයිනිවයි දෙන්නව බේරගන්න. එතකොට එතනට දිය කිඳුරියෝ කියනවා ඔයාලට බේරගන්න පුළුවන් එක්කෙනෙක් විතරයි කියලා. හැරි කියනවා මේ දෙන්නම මගේ යාළුවෝ කියලා. ඒ තරංගයේ නීතිය අනුව බේරගන්න පුළුවන් එක්කිනාවයි. එක පාරටම එතන ඉන්න දිය කිඳුරියෝ බය වෙලා එතනින් යනවා. හැරි පිටිපස්ස හැරලා බලනකොට දකින්නවා භයානක මෝරෙක් ඒ පැත්තට එනවා කියලා. ඇත්තට මේ මෝරෙක් නෙමෙයි ඒ ඇවිල්ලා තියෙන ක්‍රම්. ක්‍රම් ඇවිල්ලා හමයිනිව බේරගෙන යනවා. එළියේ ඉන්න අය නොයිවසිල්ලෙන් බලාගෙන ඉන්නවා. දැන් තරඟකරුව දෙන්නෙක්ම ආවා. දැන් හැරි විතරයි පල්ලෙහා ඉතුරු වෙලා ඉන්නේ. හැරි කල්පනා කරනවා මං දැන් මොකද කරන්න කියලා. එයාට බේරගන්න දෙන්නෙක්ව ඉන්නවා. එයාගේ යාළුවා රොන් ඒ වගේම ෆ්ලෙයාරගේ නංගි. හැරි තීරණය කරනවා කොහොම හරි ඒ දෙන්නව බේරගන්නවා කියලා. ඉතින් හැරි ඒ දෙන්නව බේරගෙන උඩට එන්න හදනවා. එතකොට පල්ලෙහෙන් විශාල සත්තු වර්ගයක් ඇවිල්ලා හැරිව අල්ලගන්නවා. ඉතින් හැරි අර දෙන්නව උඩට යවලා එයා පහළට පීනගෙන යනවා. සත්තු එයාව අල්ලගත් හින්දා එයාට හෙලවෙන්නවත් බැරි වෙනවා. ඉතින් අන්තිමේදී හැරි එයාගේ මායා යෂ්ටිය භාවිතා කරලා ඒ සත්තුන්ව එලවලා ගොඩට එනවා. හැරි ගොඩට එනවා දැකපු හැමෝම ප්‍රීතිഘോഷා කරනවා. හැරි ළඟට දුවගෙන එන එයාගේ යාළුවෝ එයාව බදා ගන්නවා. මොකද හැමෝම ගොඩක් බයෙන් හිටියේ හැරිගෙන. මේ වෙලේ ෆ්ලෙයාරි මෙතනට දුවගෙන එනවා. එයා බය හිටියේ එයාගේ නංගිගෙන. එයාගේ නංගිව බේරගත් එකට එයා හැරිට ස්තුති කරනවා. එයා හැරිට කිස් එකක් දීලා රොන් ළඟට යනවා. ඔයත් මගේ නංගිව බේරගන්න උදව් කරා නේද කියලා අහපු ෆ්ලෙයාරි රොන්ටත් කිස් එකක් දෙනවා. මේ වෙලාවේ මෙතනට එන ඩම්බල්ඩෝ මේ තරඟේ ජයග්‍රහණය ලැබුවේ කවුද කියලා කියනවා. ප්‍රථම ස්ථානය ලැබෙන්නේ සෙඩ්‍රික්ට්. හැරි අන්තිමට ආවත් එයා එකපාර දෙන්නෙක්ව බේරගෙන ආවනේ. ඒ නිසා හැරිට දෙවන ස්ථානය ලැබෙනවා. හැරිට මේක අදාහ ගන්න බැරි තරම් සතුටක්. එයාගේ යාළුවෝ එයාට සුබපතනවා. හැරි ගොඩක් සතුටින් එයාගේ යාළුවොත් එක්ක යනවා. ඒ වෙලාවේ එතනට එනවා ක්‍රච්. එයාත් හැරිට සුබපතනවා. ඊට පස්සේ එයා හැරිත් එක්ක ටිකක් කතා කරනවා. එයා හැරිට කියනවා ඔයා වගේම තමයි මටත් මමත් පොඩි කාලෙදිම මට මගේ අම්මයි තාත්තයි නැති වුණා කියලා. ඒ දෙන්න ඒ විදිහට කතා කරමින් ඉන්නවා. ඈත ඉඳන් මූඩි බලාගෙන ඉන්නේ. ටික වෙලාවකින් ඒ දෙන්න කතා කරන තැනට මූඩි එනවා. මූඩි දිහා හොඳින්ම බලාගෙන හිටපු ක්‍රච්ට යමක් තේරෙනවා. එයා එකපාරටම ෂොක් වෙනවා. එයා හැම ෂොක් වෙන්නේ ඇයි කියලා ඔයාලට කතාව ඉස්සරහදී තේරෙයි. මූඩි දිහා ටිකක් වෙලා බලාගෙන හිටපු ක්‍රච් එතනින් කලබලෙන් යනවා. එයා එතනින් ගියාට පස්සේ මූඩි ආයෙමත් එයා නිතරම පානය කරන දේ ගන්නවා. හැරියාගේ යාළුවෝ ටිකයි හැඩ්‍රික් එක්ක කැලේ ඇවිදින්න යනවා. එයාට කිදුරක් යනකොට දැකපු දසුනින් එයා ෂොක් වෙනවා. ක්‍රච්ගේ මල කඳ එයා දකින්නේ. හැරි ගොඩක් පුදුම වෙනවා මේ දැන් ටිකකට කලින් මාත් එක්ක කතා කරමින් හිටපු කෙනා කොහොමද එකපාරටම මැරුණේ කියලා. ඉතින් එයා ඒ ගැන කියන්න ඩම්බල්ඩෝ හොයාගෙන යනවා. එයා ඩම්බල්ඩෝ හම්බ වෙන්න යනකොට එයාගේ කාමරේ තවත් කට්ටිය ඉන්නවා. ඩම්බල්ඩෝ එයාත් එක්ක කතා කරමින් ඉන්නේ. එතන මෑඩ්ඩයි හා තවත් ප්‍රොෆෙසර් කෙනෙක් ඉන්නවා. එතනදී යාල කතා වෙන්නේ කෙනෙක් මැරුණා කියලා තරංගෙන් නවත්තන්න පුළුවන්ද කියලා. මූඩි කියන්නේ පිටිපස්සෙන්නුත් දකින්න පුළුවන් කෙනෙක් නේ. එයා ඉස්සරහා හැරලා හිටියත් එයා දන්නවා හැරි එයාලා කියන දේ අහගෙන ඉන්නේ කියලා. ඉතින් එයා ඩම්බල්ඩෝට කියනවා හැරි මෙතනට ඇවිත් ඉන්නේ කියලා. හැරි කියනවා මට ඔයාලට දෙයක් කියන්න තියෙනවා. හැබැයි ඔයාලා වැඩක් නම් මං පස්සේ එන්නම් කියලා. එතකොට ඩම්බල්ඩෝ කියනවා අපේ කතාව දැන් ඉවරයි. ඔයා මෙතනට වෙලා ඉන්න. මං ඉක්මනින්ම එන්නම් කියලා. ඩම්බල්ඩෝගේ කාමරේ ඉන්නකොට හැරි දකිනවා ඩම්බල්ඩෝ එයාගේ මතකයන් එකතු කරපු වාජනය. හැරි පොටර් ළඟටම ගිහින් ඒක දිහා බලද්දී එයා වේක ඇතුළට එදගන්නවා. ඒත් එක්කම හැරි යන්නේ ඩම්බල්ඩෝගේ එක්තරා මතකයකට. මෙතන මෙයාලා නඩුවක් කතා කරමින් තමයි ඉන්නේ. ඒ කේස් එක හැන්ඩල් කරන්න ක්‍රච්. ඒ වෙලාවේ එතන හිර කරලා තියෙන්නේ ක්‍රම්ගේ හෙඩ් මාස්ටර් ඊගෝ. මීට කලින් එයා ඩෙත් ඊට කෙනෙක්නේ. එයා කියනවා දැන් මං හොඳ කෙනෙක්, මං වෙනස් වෙලා ඉන්නේ කියලා. ක්‍රච් ඊගෝට කියනවා ඔයාගේ සාක්ෂි ඉක්මනින් ඉදිරිපත් කරන්න. උනොත් සබාව ඔයාව ඉක්මනටම නිදහස් කරයි කියලා. ඉතින් එයා සාක්ෂි විදියට එතන හිටපු අය ගැන ඉදිරිපත් කරනවා. එක්කෙනෙක් දැනටමත් මිය ගිහින්. එයා තවත් කෙනෙක් විදියට ස්නේප්ගේ නම තමයි කියන්නේ. එයා කියනවා ස්නේප් කියන්නේ ඩෙත් ඊටර් කෙනෙක් කියලා. එතකොට ඩම්බල්ඩෝ කියනවා එයා ඉස්සර ඩෙත් ඊටර් කෙනෙක් තමයි. හැබැයි දැන් එයා ගොඩක් වෙනස් වෙලා එයා ගුරුවරයෙක් විදියට හොඳින් කටයුතු කරගෙන යනවා කියලා. ඔහු කෑ ගහමින් කියන්නේ ස්නේප් තාමත් වෝල්ඩමෝර්ට් පක්ෂපාතී කියලා. ක්‍රච් ඊගෝට කියනවා ඔයා කියපු දේවල් ප්‍රමාණවත් නැහැ. ඒ නිසා අනිවාර්යෙන්ම ඔයාට දඬුවම් ලැබෙයි කියලා. එතකොට ඊගෝ කියනවා මල් ළඟ තව දෙයක් තියෙනවා කියලා. එයා ඊළඟට හැරිගේ යාළුවා වන ලොන්ග් බොටම්ගේ අම්මගේ තාත්තගේ නම් දෙක කියනවා. එයාගේ අම්මවයි තාත්තවයි අල්ලගෙන වද දෙන ශාපය කරලා වද දීලා ඒ දෙන්නව මරලා දැම්මා කියලා මෙයා කියනවා. ඒ දෙන්නව මරපු කෙනා මෙතන ඉන්නවා කියලා තීගෝ කියනවා.
ඒ මිනිමරුව කවුද කියලා ක්‍රච් අහනවා. ඒ මිනිමරුව වෙන කවුරුවත් නෙවෙයි. එයාගේ පුතා. බර්ටි ක්‍රච්. ඒක ඇහුවාම ක්‍රච් ෂොක් වෙනවා. තමන්ගේ පුතා මිනිමරුවෙක් කියලා ඔහු කවදාවත් විශ්වාස කරේ නැහැ. ඒත් ක්‍රච් කියන්නේ ගොඩක් අවංක නිලධාරියෙක්. තමන්ගේ පුතාට වුණත් එයා උපරිම දඬුවම් දෙන්න දෙපාරක් හිතන්නේ නැහැ. බර්ටි වැඩිකාරයෙක් කියලා දැනගත්ත හින්දා කට්ටියව අල්ලගන්න හදනවා. ඒ වෙලාවේ යා නායක් වගේ දිවේලියට දානවා. ඒ වෙලාවේ බර්ටි කෑ ගහලා කියනවා වෝල්ඩමෝට් වෙනුවෙන් මං ඕනිම දෙයක් කරනවා කියලා. මේ බර්ටි කියන්නේ කවුද දන්නවද? ඔයාලට මතක ඇති කතාව ආරම්භයේදී වෝල්ඩමෝට් එක කතා කරමින් කෙනෙක් හිටියා කියලා හැරි හීනෙන් දෙකම සිද්ධිය. ඒ අවස්ථාවේදී එතන හිටපු කෙනා තමයි බර්ටි. ඉතින් දැන් මේ බර්ටි වෝල්ඩමෝට් එක තමයි ඉන්නේ. මේ සිදුවීම දැක්කට පස්සේ හැරියේ අතීත මතකයෙන් නැවතත් වර්තමානයට එනවා. ඒ වෙලාවේ එතන ඩම්බල්ඩෝ ඉන්නවා. ඩම්බල්ඩෝ කියනවා ආයෙමත් මේ වගේ දේවල් කරන්න එපා. මේ දැකපු දේවල් ඔයා ඔළුවෙන් අයින් කරගන්න කියලා. මේ දවස්වල පාසලේ සිද්ධ වෙන අමුතු දේවල් ගැන මටවත් හිතා ගන්න බෑ කියලා ඩම්බල්ඩෝ කියනවා. හැරිය අහනවා බර්ටි ක්‍රච් කියන්නේ ක්‍රච්ගේ පුතාද කියලා. එතකොට ඩම්බල්ඩෝ කියනවා බර්ටි දැන් ගොඩක් නරක කෙනෙක් වෙලා කියලා. එයා වෝල්ඩමෝට් එක්ක එකතු වෙලා ඉන්න හින්දා තමයි අපි ආව අයින් කරලා තියෙන්නේ කියලා ඩම්බල්ඩෝ කියනවා. ඔයායි මේ දේවල් අහන්න කියලා ඩම්බල්ඩෝ හැරිගෙන් අහනවා. එතකොට හැරි එයා දැකපු හීන ගැන කියනවා. එයා දැකපු හීනේ වෝල්ඩමෝට් පීටර් වගේම මේ බර්ටිත් හිටියා කියලා එයා කියනවා. ඒ දේවල් ඇහුවට පස්සේ ඩම්බල්ඩෝ ගොඩක් පුදුම වෙනවා. ඉතින් අන්තිමට ඩම්බල්ඩෝ ඒ මතකයත් එයාගේ මතකයන් ගොඩට එකතු කරනවා. හැරි එතනින් එළියට එමින් ඉන්නකොට දකිනවා ස්නේප් ඊගෝ එක කතා කරමින් ඉන්නවා. හැරිව දැක්කට පස්සේ ඊගෝ තරහින් එතනින් යනවා. ස්නේප් හැරීට ඇතුළට කතා කරනවා. ස්නේප් හැරීගෙන් අහනවා ඔයා දෙවනි තරඟ වටේ හොඳින් සෙල්ලම් කරා. එතනදී ඔයා ඒ පැලෑටිය කොහෙන්ද ගත්තේ කියලා. ස්නේප් හැරීට බෝතලයක් පෙන්නලා අහනවා මේ බෝතලේ මොකද්ද කියලා දන්නවද කියලා. ඒ බෝතලේ ඇත්ත කියන බෙහෙතක් තියෙන්නේ. ඒ බෝතලෙන් බිඳුවක් පානය කරොත් ඒ පානය කරන කෙනා අනිවාර්යෙන්ම ඇත්ත විතරමයි කියන්නේ. ස්නේප් කියනවා ඕනි නම් මට මේකෙන් ඔයාලව ඇත්ත දැනගන්න පුළුවන්. මං නැති වෙලා ඔයා මගේ කාමරයට ඇවිල්ලා මොනා හරි හොරකම් කරන්නේද කියලා. ලොංග් බොටම් හැරීට දීපු පැලෑටිය ස්නේප් ළඟත් තිබිලා. ස්නේප් හිතාගෙන ඉන්නේ හැරියාගේ කාමරයට ඇවිල්ලා ඒ පැලෑටිය හොරකම් කරගෙන ගියා කියලා. වගේම තවත් බෙහෙතක් ස්නේප්ගේ කාමරයෙන් ඇවිල්ලා හැරියාගේ යාළුවෝ එකතු වෙලා වෙස්මාරු කරන බෙහෙත හදනවා කියලා තමයි ස්නේප් හිතාගෙන ඉන්නේ. හැරීට තරහ ගින් එයා කියනවා අපි ඔයාගේ කාමරෙන් කිසිම දෙයක් හොරකම් කරන්නේ නැහැ කියලා. ඊළඟ දවසට උදා වෙනවා. අද තමයි අවසාන තරඟ වටේ පැවැත්වෙන්නේ. තරඟකරුවෝ හතර දෙනාම පිටිනියට ආවට පස්සේ ඩම්බල්ඩෝ තරඟේ නීති රීති කියන්න පටන් ගන්නවා. හැරි හා සැඩ්‍රික් ලකුණු සම කරගෙන ප්‍රථම ස්ථානයේ සිටිනවා. මේ තරඟ වටේදී තියෙන්නේ වංක ගිරීට ඇතුල් වීම. ඉතින් ලකුණු වැඩි දෙන්නට මුලින්ම වංක ගිරීට ඇතුල් වීමේ අවස්ථාව ලැබෙනවා. ඒ වංක ගිරියේ ඇතුලේ තමයි කුසලානේ හංගලා තියෙන්නේ. ඒක හංගලා තියෙන්නේ මූඩි. ඉතින් මුලින්ම කුසලානේ හොයාගන්න කෙනා තමයි තරඟේ ජයග්‍රහණය කරන්න කියලා ඩම්බල්ඩෝ කියනවා. මේ වංකගිරිය ගොඩක් භයානක තැනක් හින්දා ඔය හතර දිනම ගොඩක් පරිස්සම් වෙන්න කියලා ඩම්බල්ඩෝ තරඟකරුවන්ට උපදෙස් දෙනවා. ඔයාලට තරඟෙන් ඉවත් වෙන්න ඕනි ඕනිම වෙලාවක ඔයාලගේ මායා යෂ්ටිය ඉහළට ඔසවලා එයින් ආලෝකයක් නිකුත් කරන්න කියලා ඩම්බල්ඩෝ කියනවා. ඔන්න ඉතින් තරඟය ආරම්භ වෙනවා. තරඟකරුව හතර දිනම වංකගිරියට ඇතුල් වෙනවා. හතර දෙනාම වංකගිරියට ඇතුළත් වුණාට පස්සේ ඒකේ තියෙන දොරටු ඔක්කොම වැහෙනවා. ඒක ගොඩක් අඳුරු ගොඩක් භයානක තැනක්. ඒකට ඉහළින් ඝන මීදුමකුත් තියෙනවා. දැන් අපිට සෙඩ්‍රික්ව පෙන්වනවා. එයා ඉදිරියට එනකොට දෙපැත්තේ තියෙන පැල ටික එකට එකතු වෙලා එයාව හිර කරගන්න හදනවා. සෙඩ්‍රික් වේගෙන් දුවමින් ඉදිරියට එනවා. දැන් අපිට පෙන්වන්නේ ෆ්ලෙයාරි. එයා ඉස්සරහට දුවගෙන යනකොට පිටිපස්සෙන් කෙනෙක් එයාව මරන්න එලවගෙන එනවා. ෆ්ලෙයාරි කෑ ගහන සද්ද ඇහිලා හැරි යනවා මොකද්ද උනේ කියලා බලන්න. ෆ්ලෙයාරිව මරන්න ඇවිල්ලා තියෙන ක්‍රම්. ක්‍රම්ට බය වෙලා හැරි එතන හැංගෙනවා. ඒ වෙලාවේ ක්‍රම් හැරිවත් මරන්න හදනවා. ඒත් එයාට හැරිට මුකුත්ම කරගන්න බැරි වෙනවා. ඒ වෙලේ තමයි හැරි දකින්නේ යාගේ ඇස් දෙක. කවුරු හරි ක්‍රම්බ වශී කරලා. ඒ නිසා තමයි එයා මෙහෙම හැසිරෙන්නේ කියලා හැරි දැනගන්නවා. බිම වැටිලා ඉන්න ෆ්ලෙයාරිව ගස් විසින් අල්ලගන්නවා. ටික ටික ෆ්ලෙයාරිව ඇතුළටම ඇදලා ගන්නවා. අවසානයේ යා නොපෙනී යනවා. හොඳටම බය වුණ හැරි එයාට උදව් ඕනි කියලා එයාගේ මායා යෂ්ටිය ඉහළට දිගු කරනවා. ඊට පස්සේ හැරි ටික ටික ඉදිරියට දුවගෙන යනවා. ක්‍රම් හැරිට පහර දෙන්න එනකොටම එතනට සෙඩ්‍රික් එනවා. සෙඩ්‍රික් ඇවිල්ලා හැරිව බේරගන්න එයා ක්‍රම්ට පහර දෙනවා. ඉතින් සෙඩ්‍රික්ට කියනවා ක්‍රම්ට පහර දෙන්න එපා කවුරු හරි ආව බන්ධනයකට අහු කරලා තියෙන්නේ කියලා. මේ දෙන්න මෙහෙම කතා කරමින් ඉන්නකොට දෙන්නම දකිනවා ඈතින් පේන කුසලානේ. මේක තරංගයක් හින්දා දෙන්නම කුසලානේ ගන්න දුවලා යනවා.
දෙන්නෙම දුවගෙන යනකොට දෙපැත්තේ තියෙන පැල එයාලව නතර කරන්න බලනවා. එකපාරට මේ පැල සෙඩ්‍රික්ව අල්ල ගන්නවා. ඊට නැගිට ගන්නවත් බැරි වෙනවා. ඕනි නම් හැරීට තිබුණා සෙඩ්‍රික්ව එතන මැරෙන්න දාලා ඉදිරියට ගිහින් කුසලානේ ගන්න. ඒත් කරුණාවන්ත හැරි එහෙම කරන්නේ නැහැ. එයා ගිහින් සෙඩ්‍රික්ව බේර ගන්නවා. ඉතින් සෙඩ්‍රික් හැරීට ස්තුතිවන්ත වෙනවා. ඊට පස්සේ දෙන්නම එකතු වෙලා ජයග්‍රාහි කුසලානේ ළඟට එනවා. සෙඩ්‍රික් හැරීට කියනවා ඔයා මාව බේරගත්තේ ඉන්න ඔයා ගිහින් කුසලානේ ගන්න කියලා. එතකොට හැරි කියන්නේ එහෙම ඕනි නෑ අපි දෙන්නම කුසලානේ ගමු කියලා. දෙන්න එකපාරටම කුසලානේ අල්ලනකොට ඒ දෙන්න එතනින් නොපෙනී ගිහින් වෙනත් තැනකට වැටෙනවා. ඒ වැටුනේ කනත්තකට. කතාව ආරම්භයේදී හැරි හීනෙන් දැක්කනේ කනත්තක්. අන්න ඒ කනත්තර තමයි මේ දෙන්න දැන් වැටුනේ. මෙයාලට තේරෙනවා මේ කුසලානේට මොකක් හරි මායාවක් කරලා කියලා. හැරි හා සෙඩ්‍රික් අවට පරීක්ෂා කරනවා. එතකොට හැරි දකිනවා එතන තියෙන සොහන. ඒ සොහනේ ගහලා තියෙන්නේ ටොම් රිඩල් කියලා. ටොම් රිඩල් කියන්නේ කාටද කියලා හැරි දන්නානේ. ඉතින් එයා සෙඩ්‍රික්ට කියනවා අපි ඉක්මනින්ම මෙතනින් යමු කියලා. ඒත් එක්කම හැරිගේ නල්ලේ තියෙන සලකුණ රිදෙන්න පටන් ගන්නවා. ඒ වෙලාවේ මෙතනට පීටර් පැටිග්‍රූ එනවා. එයාගේ අතේ පුංචි බබෙක් ඉන්නවා. ඇත්තට මේ පුංචි බබෙක් නෙමෙයි. පුංචි බබෙක් විදියට ඉන්නේ වෝල්ඩමෝට්. ඔයා කවුද කියලා සෙඩ්‍රික් අහනකොට වෝල්ඩමෝට් කියනවා එයාව මරලා දාන්න කියලා. ඉතින් පීටර් වද දෙන ශාපය කරලා සෙඩ්‍රික්ව එතනදිම මරලා දානවා. ඉතින් ඒ විදිහට ඒ අහිංසක තරුණයා අවසන් හුස්ම හෙළනවා. ඊට පස්සේ එයා හැරිවත් එතන හිර කරනවා. වෝල්ඩමෝට් පීටර්ට කියනවා ඉක්මනින්ම වැඩේ පටන් ගන්න කියලා. ඒ වෙලාවේ එතන මුට්ටියක් තියෙනවා. පීටර් කරන්නේ එයාගේ අතේ හිටපු වෝල්ඩමෝට්ව ඒ මුට්ටියට දාන එක. ඊළඟට දෙවනි පියවර තමයි වෝල්ඩමෝට්ගේ තාත්තගේ ඇටකටු ඒ මුට්ටියට දාන එක. ළඟ කොටස තමයි වෝල්ඩමෝට්ගේ සේවකයෙක්ගේ ඇඟේ කොටස ඒ මුට්ටියට දාන එක. ඉතින් පීටර් එයාගේ අතක් කපලා ඒ අත මුට්ටියට දානවා. අවසාන පියවර තමයි හතුරෙක්ගේ ලේ ගන්න එක. ඉතින් පීටර් කරන්නේ හැරිගේ ඇඟෙන් ලේ ටිකක් අරගෙන ඒ ටික වෝල්ඩමෝට් ඉන්න මුට්ටියට දාන එක. ඔන්න දැන් ක්‍රියාවලිය සම්පූර්ණයි. අවසානයේදී පුංචි බබෙක් විදියට හිටපු වෝල්ඩමෝට් එයාගේ සැබෑ ස්වරූපය ගන්නවා. ඔන්න දැන් තමයි අපිට හැරි පොටර් කතා මාලාවේදී වෝල්ඩමෝට්ගේ රූපය හරියටම පළවෙනි වතාවට පෙන්වන්නේ. ඊළඟට වෝල්ඩමෝට් එයාගේ මායා යෂ්ටිය පීටර්ගෙන් ඉල්ල ගන්නවා. ඊළඟට වෝල්ඩමෝට් කරන්නේ අහසේ වලාකුළු වලින් එයාගේ සංකේතය හදන එක. සංකේතය දැක්කට පස්සේ වෝල්ඩමෝට්ගේ සේවකයෝ ටික ඔක්කොම එතනට එනවා. ඉතින් ඒ සේවකයන්ට වෝල්ඩමෝට් හොඳටම බනිනවා. මං නැති වුණාට පස්සේ ඔයාලා කවුරුත් මාව ආයෙගෙන ගන්න උත්සාහ කරේ නෑ කියලා එයා බනිනවා. ඊට පස්සේ වෝල්ඩමෝට් එයාට පහර දෙනවා. වෝල්ඩමෝට්ගේ සේවකයෙක් විදිහට තවත් විශේෂ කෙනෙක් ඉන්නවා. ඒ තමයි මැල්ෆෝයිගේ තාත්තා. එයා හොඳටම බය වෙලා ඉන්නේ වෝල්ඩමෝට් එයාව මරයි කියලා. ඉතින් එයා කියනවා මම ඔබතුමාව බේරගන්න ගොඩක් උත්සාහ කරා කියලා. එතනදී පීටර් කියනවා මං හැම වෙලේම ඔබතුමා වෙනුවෙන් පිනී හිටියා කියලා. වෝල්ඩමෝට් දන්නවා පීටාවෙත් එයාට තියෙන කැමැත්තකට නෙවෙයි එයාට තියෙන බය හින්දා කියලා. ඒත් එහෙම හරි පීටර් එයාට උදව් කරපු හින්දා වෝල්ඩමෝට් එයාගේ බලය පාවිච්චි කරලා පීටර් විසින් කපාගත්ත එයාගේ අත එයාට නැවත ලබා දෙනවා. ඒකෙන්ම තේරෙනවනේ වෝල්ඩමෝට් කියන්නේ කොච්චර බලවත් කෙනෙක්ද කියලා. ඊළඟට වෝල්ඩමෝට් සෙඩ්‍රික්ට පහර දෙන්න හදන්නේ. ඒ වෙලාවේ හැරි කෑ ගහනවා සෙඩ්‍රික්ට කරදරයක් කරන්න එපා කියලා. ඒ වෙලාවේ වෝල්ඩමෝට් හැරි ළඟට ඇවිල්ලා අහනවා ඔයාට මතකද අවුරුදු 13කට කලින් සිද්ධ වෙච්ච දේවල් කියන. වෝල්ඩමෝට් ඒ අහන්නේ හැරිගේ අම්මවයි තාත්තවයි මරපු සිද්ධිය ගැන. වෝල්ඩමෝට් කියනවා ඔයාගේ අම්මයි තාත්තයි පව් ඒ දෙන්න ඔයා හින්දා එයාලගේ ජීවිතේ පූජ කරා කියලා. ඒ දෙන්නගේ බලය හින්දා තමයි මට එදා ඔයාව මරන්න බැරි වුණේ. ඒත් අද මං ඔයාව මරනවා කියලා වෝල්ඩමෝට් හැරීගේ නලල තියෙන සලකුණ අල්ලනවා. ඒත් එක්කම හැරීගේ හිසෙන් දැඩි වේදනාවක් දැනෙනවා. ඊට පස්සේ වෝල්ඩමෝට් හැරීව එතනින් නිදහස් කරලා හැරීට එන්න කියනවා එයත් එක්ක සටන් කරන්න. හැරී ඒකට අකමැති වුණත් වෝල්ඩමෝට් බලෙන්ම හැරීව සටනට ගන්නවා. ඒත් වෝල්ඩමෝට් හැරීට සටන් කරන්න දෙන්නේ නැහැ. හැරී සටන් කරන්න හදනකොට මෙයාට පහර දෙනවා. වෝල්ඩමෝට් කියනවා හැරි මං ඔයාවද මරනවා මීට පස්සේ මේ මායා ලෝකේ මට හතුරු කවුරුවත්ම නැහැ කියලා. මේ වෙලාවේ හැරි දුවල ගිහින් ගලක් පිටිපස්සේ හැංගෙනවා. එතකොට වෝල්ඩමෝට් කියනවා මං හිතාගෙන හිටියේ ඔයා මීට වඩා ගොඩක් බලවත් කියලා එන්න මාත් එක්ක සටන් කරන්න කියලා. ඉතින් හැරි තීරණය කරනවා වෝල්ඩමෝට් එක්ක සටන් කරන්න. ඉතින් හැරි ඉස්සරහට ඇවිල්ලා එයාගේ මායා යෂ්ටිය භාවිතා කරලා වෝල්ඩමෝට් එක්ක සටන් කරනවා. ඒත් එක්කම වෝල්ඩමෝට් එයාගේ මායා යෂ්ටිය භාවිතා කරලා හැරිත් එක්ක සටන් කරනවා. දෙන්නම කරට කර ලොකු සටනක යෙදෙනවා. වෝල්ඩමෝට්ගේ සේවකයෝ ටික එයාට උදව් කරන්න එන්න හදනකොට එයා කියනවා ඔයාලා කවුරුත් එන්න එපා මට තනියම හැරිව මරන්න ඕනි කියලා. ටිකක් වෙලා යනකොට හැරිගේ බලය ටික ටික අඩු වෙනවා.
හැරි පරාද වෙන්න ඔන්න මෙන්න තියෙන්නේ. ඒත් එක්කම හැරිට උදව් කරන්න මැරුණාගේ ආත්මයන් එනවා. ආත්මයන් කිහිප දෙනෙක්ම එනවා. ඒ එකක් තමයි මැරුණු සෙඩ්‍රික්ගේ ආත්මය. ඒ වගේම ඔයාලට මතක ඇතිනි කතාව ආරම්භයේදී වෝල්ඩමෝඩ් මැරුවා වයසක මුරකරුවෙක්ව. ඒ මුරකරුවගේ ආත්මයත් මෙතනට එනවා. අවසානයේදී හැරිගේ අම්මගේ තාත්තගේ ආත්මයන් දෙකත් මෙතනට එනවා. සෙඩ්‍රික් හැරිට කියනවා ඔයා මෙතනින් යන්න. අපි ටික වෙලාවක් වෝල්ඩමෝඩ් එක්ක සටන් කරන්න. ඔයාට පුළුවන් නම් මගේ මලසිරුර මගේ තාත්තට ගිහින් දෙන්න කියලා. හැරිගේ අම්මයි තාත්තයි හැරිට කියනවා අපි ඔයාට උදව් කරන්නම් කියලා. ඉතින් එයාලා උදව් කරන්නේ තප්පර 10 හැරි දුවල ගිහින් කුසලානේ අල්ලගන්නවා. ඒත් එක්කම යා සෙඩ්‍රික්ගේ මලසිරුරත් අල්ලගන්නවා. ඒත් එක්කම හැරියේ ලෝකෙන් නිදහස් වෙලා ඇත්ත ලෝකෙට එනවා. වෝල්ඩමෝඩ් මහායියන් කෑ ගැහුවත් එයාට හැරිව නවත්ත ගන්න බැරි වෙනවා. හැරි කුසලානේ අතරන් එනව දැකලා හැමෝම ප්‍රීතිഘോഷා කරනවා. ඒත් හැරි සෙඩ්‍රික්ගේ මලසිරුර බදාගෙන හඬා වැළපෙනවා. එතකොට තමයි හැමෝම දැනගන්නේ සෙඩ්‍රික් මිය ගිහින් කියලා. බලාගෙන ඉන්න හැමෝම සිද්ධ වෙච්ච දේ දැනගෙන ගොඩක් කම්පා වෙනවා. මේ වෙලාවේ සෙඩ්‍රික්ගේ තාත්තත් මෙතනට ඇවිල්ලා මහායියන් අඬා වැළපෙනවා. හැරි අඬන එක නවත්ත ගන්නව බැරි හින්දා මූඩි හැරි වෙතනින් අහකට අරගෙන යනවා. මූඩි හැරිව එතනින් වාඩි කරවල එයාව සම්සුන් කරනවා. මූඩිගේ හැසිරීම ටික ටික වෙනස් වෙනවා. එයා නොයවසිල්ලෙන් හැරිගෙන් අහනවා එතනදි මොකද්ද සිද්ධ වුනේ කියලා. හැරි එතන සිද්ධ වෙච්ච දේවල් කියනකොට මූඩිගේ මූණ ටික ටික වෙනස් වෙන්න පටන් ගන්නවා. මේ හැම වෙලෙම බොන පානය අරගෙන යා බොන්න හැදුවත් ඒ බෝතලේ තියෙන පානයන් ඉවර වෙලා. එයා ගේ ඇතුළට ගිහිල්ලා පෙට්ටියක චෙක් කරනවා ඒ ද්‍රාවණයන් තවත් තියෙනවද කියලා. බලනකොට එක බෝතලයකවත් ද්‍රාවණයක් නැහැ. ඒ ඔක්කොම ඉවර වෙලා. මූඩි හැරීගෙන් අහනවා ඒ කනත්තේ තව කවුද හිටියේ කියලා. එතකොට හැරි කියනවා කනත්තක් ගැන මං ඔයාලට කිව්වේ නැහැ කියලා. හැරීට මූඩි ගැන සැක හිතෙනවා. එතකොට මූඩි කියනවා "ඔව් මං තමයි හැමදේම කරේ ඔයා හිතුව හරි කියලා." ඇත්තටම මෙච්චර කල් මේ හැමදේම කරලා තියෙන මූඩි. හැග්‍රිඩ් හැරිව එක්කන් ගිහිල්ලා මකරුන්ව පෙන්නපු එක. ලෝංගබොට මායා පැලෑටියක් දීපු එක. මේ හැමදේම මූඩිගේ වැඩ. වගේම හැරිගෙනම මායා බඳුන ඇතුළට දාලා තියෙනෙත් මූඩිමයි. ඒ වගේම ක්‍රම වශී කරපු එකත් මූඩිගේ වැඩක්. ඒ හැමදේම කරන්න හේතුව තමයි මූඩි කියන්නේ වෝල්ඩමෝඩ්ගේ සේවකයෙක්. මූඩි කියනවා මට කොහොම හරි ඕනේ උනේ හැරිව කනත්තට යවන්න කියලා. මූඩි හැරි ළඟට ඇවිල්ලා කියනවා මං ඔයාව මැරුවොත් මගේ උතුමාණන් ගොඩක් සතුටු වෙයි කියලා. ඊට පස්සේ මූඩි හැරිව මරන්න හදනවා. ඒ වෙලේ ඩම්බල්ඩෝ එතනට ඇවිල්ලා මූඩිව අල්ල ගන්නවා. මෙතනට ස්නේප් වෙන්නේ ඇත්ත කියන බෙහෙත අරගෙන. අලේ බෙහෙතෙන් ටිකක් මූඩිගේ කටට වත් කරනවා. එතකොට මූඩි ඇත්ත කියන්න පටන් ගන්නවා. ඩම්බල්ඩෝ අහනවා ඔයා ඇත්තටම මූඩි නෙවෙයි නේද? එතකොට අපේ ඇත්තම මූඩි කෝ කියලා. එතකොට මූඩි විදිහට පෙනී ඉන්න මේ පුද්ගලයා එයාගේ ළඟ තියෙන පෙට්ටියක් පෙන්වනවා. ඒ පෙට්ටිය ඇතුලේ ඇත්තම මූඩි හිර කරලා ඉන්නේ. එතකොට මෙච්චර දවස් මූඩි විදියට මේ රඟපාලා තියෙන කවුද දන්නවද? ඒ තමයි බර්ටි. මියගේ ක්‍රච්ගේ පුතා බර්ටි. රූපේ වෙනස් කරන්න පුළුවන් පානය හදලා ඒකෙන් තමයි යා මූඩි විදියට පෙනුම වෙනස් කරගෙන තියෙන්නේ. එයා හැම වෙලේම දෙයක් පානය කරා කියලා මං ඔයාලට කිව්වනේ. එයා නිතරම පානය කරලා තියෙන්නේ රූපේ වෙනස් කරන්න පුළුවන් ද්‍රාවණය. ඇත්තටම ක්‍රච් මැරුණේ කොහොමද දන්නවද? එදා හැරිත් එක්ක කතා කරමින් ඉන්න වෙලාවේ ක්‍රච්ට තේරිලා මේ ඉන්නේ යාගේ පුතා කියලා. ඉතින් තමන්ගේ තාත්තා ඇත්ත දැනගත්ත හින්දා බර්ටිම තමයි ක්‍රච්ව මරලා තියෙන්නේ. ඉතින් ඩම්බල්ඩෝ බර්ටිව අල්ලගෙන එයාව ඇස්කබාන් හිරගෙදරට යවනවා. ඊගේ දවසේ ළමයි ඔක්කොම රැස්වීම ශාලාවට එනවා. මෙතනදී ඩම්බල්ඩෝ කතාවක් කරනවා. හැමෝම සෙඩ්‍රික් වෙනුවෙන් ෂෝකේ පල කරනවා. අයින්සක සෙඩ්‍රික්ව ගොඩක් දරුණු විදිහට තමයි වෝල්ඩමෝඩ් මැරුවේ. ඔයාලට මේ ගැන කියන්න එපා කියලා මට මැජික් අමාත්‍යංශයෙන් කිව්වත් මම මේ දේ ඔයාලට කියනවා කියලා ඩම්බල්ඩෝ කියනවා. ඩම්බල්ඩෝගේ හැංගීම්බර කතාව අහගෙන හිටපු ළමයි හැමෝගෙම ඇස්වල කඳුළු පිරෙනවා. එදා හවස හැරි කාමරේ ඉන්නකොට එතනට ඩම්බල්ඩෝ එනවා. වෝල්ඩමෝඩ් එක්ක සටන් කරන වෙලාවේ මගේ අම්මයි තාත්තයි මගේ ළඟට ඇවිල්ලා මට උදව් කරා කියලා හැරි කියනවා. එතකොට ඩම්බල්ඩෝ කියනවා ඔයාගේ ළඟ ඔයාගේ අම්මා තාත්තා වගේම අපි හැමෝමත් හැම වෙලේම ඉන්නවා කියලා. වෝල්ඩමෝඩ් දැන් එළියට ඇවිල්ලා ඉන්න හින්දා ඔයා හැම වෙලේම පරිස්සමෙන් ඉන්න කියලා ඩම්බල්ඩෝ හැරිට කියනවා. ඊළඟ දවසේ අනිත් ඉස්කෝල වලින් ආපු ළමයි සමුගෙන යන හදන්නේ. එයාලා එකිනෙකාට සමු දෙමින් කතා කරමින් ඉන්නේ. ෆ්ලෙයාරි යන කලින් රොන්ට කීස් එකකුත් දෙනවා. ඒ වගේම ක්‍රම් යන්නේ හමයිනිත් එක්ක කතා කරලා. එයා හමයිනිට කියනවා එයාට දිගටම ලියුම් ලියන්න කියලා. ඊළඟට එළබෙන්නේ පාසල් නිවාඩු කාලේ. ඉතින් හමයිනි රොන්ටයි හැරීටයි කියනවා නිවාඩු කාලේදී මට අනිවාර්යෙන්ම ලියන්න කියලා. ඒ විදිහට යාළුවෝ 3 දෙනා ඇතුළු පාසලේ හැමෝම නිවාඩු කාලේ ගත කරන්න ගෙවල් වලට යනවා. ඉතින් ඔන්න ওই විදිහට
හැරි පොටර් 4 වෙනි කොටස ඉවර වෙනවා. හැරි පොටර් කතා මාලාවේ 5 වෙනි කොටසත් අරගෙන මං ඉක්මනින්ම ඔයාලා හැමෝට එන්නම්. එතකන් ඔයාලා හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. හරි. ඔන්න එහෙනම් හැමෝම ඉල්ලපු අපේ අලුත් වැඩේ. මේක දිවෙන්නේ අපි ටෙස්ට් කරපු රුපියලක් හරි අපි තෝයපු ඊමනි. එහෙම නැත්නම් ඔන්ලයින් සල්ලි වෙන ක්‍රම ගැන. අපි මෙන්න මේ අපේ ඩොලර් බසාරේ අලුත් චැනල් එකේ දානවා. දැන්ටම තීරු කීපයක් අපි දාලා තිනවා. ඉතින් අපේ ඩොලර් බසාරේ චැනල් එකත් එක්ක එකතු වෙන්න කියලා ඔයාලට ආදරෙන් ආරාධනා කරනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ වීඩියෝ එක අවසන්ියේ. මේ වීඩියෝ එකට ඔයාලා කැමති නම් ලයික් එකක් දාන්න වගේම මේ ගැන ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම අය දිගටම ෆිල්ම් රීකප් වීඩියෝ බලගෙන ඉන්නම්. අපේ channel තුනක් තියෙනවා. ඊ බසාර එස්, පිච්ච බසාර, සිනමා ප්ලස්. අපේ channel තුනත් එක්කම එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. සමුගන්නවා හැමෝටම සුබ දවසක්.